මේ දිනවල බොහෝ දිනාගේ කතා බහට ලක්වන්නා වූ ආందోලනාත්මක කරුණු කාරණා රාශියක නිලපෑදිලි කෙර ගැනීම ලබා ගන්නට පුළුවන්. ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුට අද 360 අපි ආසනය පනවන බව ඔබ මේ වන විට දන්නවා. ඔහු අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. අපි පාස්කු ප්‍රහාරයෙන් අද 360 ප්‍රශ්නාවලිය ආරම්භ කරන්නට කල්පනා කළා. අර හොදම අඩේ දානවා වගේ අවුරුදු 4ක් තිස්සේ නිරන්තරයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කියන මාතෘකාව පල්ලහැට යනවා උඩට එනවා පල්ලහැට යනවා උඩට එනවා යලිත් වතාවක් Channel 4 මේ බ්‍රිතාන්‍ය නාලිකාව විසින් විකාශය කරන ලද වීඩියෝව හේතුවෙන් මේ කතාව දේශීය වශයෙන්ම වගේම ජාත්‍යන්තර වශයෙන් උත් කරලියට පැමිණ තිබෙනවා. දැන් මේ සිදුවීම් දාමය පිළිබඳව කතා කරද්දී ඇමතිතුමා රොහාන් ගුණරත්න මහාචාර්යවරයා මේ විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙක්. ඔහු පසුගියදාක සඳහන් කරනවා විජේදාස රාජපක්ෂට සමන් දුන්නා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්නට තිබ්බයි කියලා. දැන් එහෙම කියද්දී අපිට මතක් වෙන ඔබ පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ මාස ගණනාවකට ඉස්සරහා ඒක හින්දා ඔබතුමාට හැකියාවක් තියෙනවා Channel 4 සිද්ධිය Channel 4 මගින් නගන්නා වූ චෝදනාව සත්‍යද අසත්‍යද කියන්නට. එකන විජේදාස රාජපක්ෂට සමන් දුන්නා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට තිබුණයි කියලා විෂය ගැන දැනුමක් තිබෙන මහාචාර්යවරයෙක් කියද්දී මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. ඒක අහන්න මට අයිතියක් තියෙනවා. මේක ඇත්තටම බල පෙරලියක් සඳහා කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක්ද? එහෙම නැත්නම් හුදු අන්තවාදීන් පිරිසකගේ ම්ලේච්ඡ ප්‍රහාරයක්ද? සංකද ත්‍රස්තවාදය ගැන කතා කළ යුතු දිනයක්. හේතුව අද සැප්තැම්බර් 11/9/11 මීට අවුරුදු 22කට පෙර එදා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ඇමරිකාවේදී සිදු කරපු මම හිතන්නේ දහස් ගණනක් ජීවිත විනාශ වුණා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාත්මක වුණා. අනිත් පැත්තෙන් ගත්තම අපේ රට ත්‍රස්තවාදයෙන් මෑත යුගයේ වැඩියෙන්ම බැටකාපු රට. ගැන ලෝකෙ තිබුණු දරුණුතම ත්‍රස්තවාදය LTT සංවිධානය කියලා මුළු ලෝකෙම පිළිගත්තා. එතකොට මේ ත්‍රස්තවාදී යුද්ධය නිසා අපිට අපේ ජීවිත 60000ක් මේ රටට අහිමි වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අවි ආයුධ ගත්තා. 88 89 යුගයේ ඒත් අපිට අපේ රටේ ජීවිත 60000ක් නැති වුණා. 71 ජනතා විමුක්ති පෙරමුණ අවි ආයුධ ගත්තා. අපිට ජීවිත 12000ක් නැති වුණා. එතකොට මේ ගැටුම් ත්‍රස්තවාදී ක්‍රියා තුනෙන් 132000කගේ ජීවිත අහිමි වෙච්ච කුඩා ජනගහනයක් ඉන්න පුංචි රටක්. ඉතින් මේ ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගැනීම තමයි රාජ්‍ය පාලනයේ තියෙන මූලිකම වගකීම. ඒක මොන දේශපාලන පක්ෂයේද මොන දේශපාලන නායකයද කියන එක අදාළ කාරණයක් නෙවෙයි. කවුරු බලේ හිටියත් මොන ආණ්ඩුව තිබුණත් කළ යුතු කාර්යය. එතකොට අපේ රටේ මේ අනාරක්ෂිත තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙන්න බලපාපු හේතු සාධක ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක්. 2016 නොවැම්බර් මාසේ 18 ඒ කියන්නේ 2017 වසරට අයවැය ඉදිරිපත් කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා කරන විවාද කරන දිනේදී තමයි මම කිව්වේ අපේ රටේ ISIS ත්‍රස්තවාදීට සම්බන්ධ 32 දෙනෙක් මේ රටේ ඉන්නවා. ඒදි මම පැහැදිලිවම කිව්වා ඒ 32 දෙනා මේ එසේ මෙසේ සාමාන්‍ය පවුල්වල දුප්පත් පවුල්වල අය නෙවෙයි. මේ රටේ මධ්‍යම පාන්තික ඉහළ ආර්ථිකයක් තියෙන මිනිස්සු මේකට සම්බන්ධ කියලා. එදා ඒ පාර්ලිමේන්තු කතාවේදීම මම කිව්වා තවත් මේ මතවාද අන්තවාදය වහබ්වාදී අන්තවාදයේ දේශනා කරන දේශකයෝ 500ක් මේ රටට ඇවිල්ලා ඉන්නවා කියලා. මම කිව්වේ විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්නවා කියලා මට මතක විදියට. හැබැයි පස්සේදී අපිට ලැයිස්තුවක්ම හොයාගන්න ලැබුණා. ඇත්තටම එනකොට 500ක් ඉඳලා තියෙනවා. तर मम मेक किवाम देदास मन मन පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා දැන් අර ඔය දේශකයන් 500 ය මාධ්‍යවේදියෙක් විදිහට මටත් හොයා ගන්න පුළුවන් කාරණයක්. හැබැයි ඔබ කලින් කිව්ව දේ ඔබ කලින් කියනවා මේ සීමිසී අය නෙවෙයි ප්‍රබල පවුල් වල අය මේකට සම්බන්ධයි කියලා. ඒ මූලාශ්‍ර කොහෙන්ද හම්බ වෙන්නේ? මෙහෙමයි සමහර මට එළියට දෙන්න පුළුවන් මූලාශ්‍ර ජනාධිපති කොමිෂන් සභාවේදී මම දුන්නා. සමහර මූලාශ්‍ර මම හංගනව නෙවෙයි ඒව කියන්නේ කිව්වොත් තවත් සමහර අයගේ ජීවිතවලට අනතුරු වෙන්නට පුළුවන්. මේ සමාජය තුලින්ම කොහොම හරි මම මේ අනතුරු ඇඟවීම කරාට පස්සේ ඉඳා පහුවෙන්දා අපේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරක මාධ්‍ය ප්‍රකාශක තවත් අමතුරු ගණනාවක් එක්ක ඉඳලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා බොහොම සතුටු සාමීචියෙන් සතුටින් කතා කරලා කිව්වා විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශය 100%ක්ම බොරුවක්. කිසිම ත්‍රස්තවාදියෙක් අපේ රටේ නැහැ. ISIS එකට සම්බන්ධයක් නැහැ. කිසිම දේශකයෙක් නැහැ කියලා මුළු රටටම සාතිකයක් දුන්නා. කවුද මාධ්‍ය ප්‍රකාශකයේ දවස්වල? ඒකට හිටියේ අපේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහත්මයා. එතකොට ජනතාව තුළ මේ BS එක නැති වෙන්න ඇති. මොකද මම තනියම කිව්වා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කණ්ඩායමක් වාඩි වෙලා කියනවනේ එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම හොයලා බලලා කියන්නේ කියලා. එතකොට දැන් ඒ මුස්ලිම් ජාතිකයන් නියෝජනය කරන മന്ത്രിවරු කීප දෙනෙකුත් ඒ වගේ අවලාද නැගුවා. මේක කොරහේ කිඹුළු දකින්න කතන්දරයක්. හැබැයි මම පාර්ලිමේන්තුවේ දිච්චව රව් ෆකිම් එමෙතුමා ඒ වෙලාවෙත් කිව්වා මේක සැහැල්ලුවට ගන්න එපා මේ පිළිබඳව සොයා බැලිය යුතුයි කියලා. එතකොට ඔය වකවානුවේ මන් නිරන්තරයෙන්ම දැනුවත් කරා ජනාධිපතිවරයාව මේ එවකට හිටපු පොලිස්පතිවරයටයි එවකට එතුමා පත් කරගත්ත ආරක්ෂක ලේකම්ටයි මේ රටේ ජාතික ආරක්ෂාව සම්පාදනය කරන්න බෑ කියලා. ඒ නිසා ඒකේ තියෙන බරපතලකම තේරුම් අරගෙන අවශ්‍ය වෙනස්කම් කරයි කියලා හිතාගෙන තමයි මේ කටයුතු කරේ. නමුත් එහෙම වුණේ නැහැ. මට අදටත් මතකයි 2019 මාර්තු මාසයේ 13 වෙනිදාත් මම කිව්වා මේ ආරක්ෂක ලේකම්ට මේ විෂය තේරෙන්නේ නැහැ. මට පෞද්ගලික ප්‍රශ්න නැහැ කවුරුවත් එක්ක. මේකට මේ සම්බන්ධව තීරුමක් ඇති කෙනෙක් අත්‍යවශ්‍යයි කියලා. ඉතින් මේ වෙලාවෙත් ඒක පිළිගත්තා. නමුත් මේ අවාසනාවන්ත ව්‍යසනයේ සිද්ධ වෙන කම්ම කිසි වෙනසක් උනේ නැහැ ඒකේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණු අවස්ථාව අපිට අහිමුනේ. මගේ හැබැයි නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා එමෙතුමා. මං අහන්නේ මේ ප්‍රහාරය බල පෙරලියක් සඳහා සැලසුම් කරන ලද Channel 4 නාලිකාව උපුටා දක්වන්නට තහවුරු කරන්නට හදන ආකාරයේ බල පෙරලියක් සඳහා සැලසුම් කරන ලද දෙයක්ද? එහෙම නැත්නම් අන්තවාදී ආගමක එකතරා කොටසක් විතරක් පසුපස යන ම්ලේච්ඡයන් පිරිසකගේ ප්‍රහාරයක්? මෙතෙන්දි මට ගැටලු මතුවෙන තැන් කීපයකුත් කියලා ඉවරලම මම ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. දැන් මම දැක්ක පාර්ලිමේන්තුවේදීත් කියනවා මේක මේ ශානි අබේසේකරට බාර දුන්නා නම් මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඔව්. හැබැයි එදත් මම ප්‍රශ්න කරපු දෙයක් තමයි ශානි අබේසේකර තමයි මේ වගකීම අරගෙන වනාත විල්ලුවේ. අර C4ද මොනවාද පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් එක්ක තවත් අවියායුධ පුහුණු මධ්‍යස්ථාන ඔක්කොම ටික හොයාගත්තේ ඒ පොලිස් නිලධාරියා තමයි. හැබැයි ඒ ඔක්කොම මුදා හැරලා තියෙනවා. ඊට පස්සේ මාවනැල්ලේ බුදු පිළිම කඩපු ඒ කියන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව මුදා හැරලා තියෙනවද? මට තියෙන තොරතුරු අනුව එහෙම තමයි මුදා හැරලා තියෙන්නේ. එතකොට ඔය මාවනැල්ලේ බුදු පිළිම කඩපු අය දෙන්න වුණත් අත්අඩංගුවට ගැනීම දේශපාලඥයෝ මැදිහත් වුණා වැළැක්කුවා. ඉතින් පොලිසිය බොහොම නිද්‍රාශීලව වුන් එතන ඒ කණ්ඩායම කටයුතු කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පහුගිය ආණ්ඩු දෙකම ඒ අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක කරා. ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ ක්‍රියාත්මක වුණා. එතකොට විශාල සංඛ්‍යාවක් මගේ දැන 400කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. දැන් එකින් එක පරීක්ෂණ ඉවර කරගෙන ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරලා තියෙනවා 42ක්. මහාධිකරණයේ අධිචෝදනා 79 දෙනෙක් චූදිතයෝ ඉන්නවා. ඒතර මේ කටයුත්ත කරද්දී ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුණා. එවකට හිටපු නීතිපතිතුමා දප්පුල රිවේර මහත්මයා විශ්‍රාම යන දවසේ ප්‍රකාශයක් කරා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා මහමුලකාරයෙක් ඉන්නවා කියලා. එතකොට අපිට තිබුණා ප්‍රශ්නයක් අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ කටයුතු වෙනුවෙන් නිසි බලය තිබුණු ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්න බලයක් තිබුණා. ඕනම පරීක්ෂණ කටයුත්තක් මෙහෙවන්නට නියෝග දෙන්න බලය තිබුණ නීතිපතිතුමා කුමන්ත්‍රණයක් තිබිලත් මහමුලකාරයෙක් ඉඳලත් ඒක නොකර ඇයි මේ විශ්‍රාම යන දවසේ මේව ප්‍රකාශයක් කරේ? මොකද එහෙම ප්‍රකාශයක් කරපුවාම ඒක ප්‍රතිරූපණය වෙන්නේ තමන් තමන්ගේ වගකීම් ඉෂ්ට කරේ නැහැ කියන එකනේ. ඉතින් මේක දිගින් දිගට යන නිසා තමයි අපි කිව්වේ එතුමා මෙහෙම දෙයක් කියන්නේ නැත්තේ. නීතිපතිවරයා කියන්නේ රටේ රජයට ජනාධිපතිගෙන් ඉඳලා සියලු දෙනාට නීති උපදෙස් දෙන ඉහළම නිලධාරියානේ. ඒතකොට එහෙම කෙනෙක් ආවට ගියාට වචන පාවිච්චි කරන්නේ නැහැනේ මාධ්‍යයට. ඒක නිසා අපි කිව්වා පොලිසියට එතුමාගෙන් එතුමා පීඩාවකටපත් කරන්න නෙවෙයි පාස්කු වින්දිතයන්ට සහ රටට. පාස්කු වින්දිතයෝ කියන්නේ පවුල් වල අයට සීමා කරන්න බෑ, මුළු රටම වින්දිතයෝ බවටපත් වුණා. ඉතින්දී අපි ජාති ආගම විදියට බෙදිලා කතා කරනවා නම් ඒක මහා ලැජ්ජ තත්වයක්. ඒ ආගම කියන්නේ තමන් කැමති ආගම. ඒකට කවුරුත් ගරු කරනවනේ. ඒක නිසා ඒ ආගමද මේ ආගමද අදාළ නැහැ අපේ රටේ සහෝදර ජනතාව. එතකොට එහෙම ප්‍රකාශයක් කරා නම් ඇත්තටම මහා මොලකාරයෙක් ඉන්නවා නම් කුමන්ත්‍රණයක් තියෙනවා නම් මෙතුමා කීප එකේ යම්කිසි සත්‍යයක් ඇති කියලා සාධාරණව හිතෙනවනේ අපිටත්. ඉතින් අපි කො පොලිසියට අඩු ගානේ යම්කිසි හොඩුවාවක් මෙතුමාගෙන් ප්‍රකාශයක් කරගෙන හොඩුවාවක් හරි ලබා ගන්න. ඉතින් අපි ඒක ආණ්ඩුව කරන්න යනකොට පොලිසිය කරන්න යනකොට එතුමා ගිහිල්ලා අධිකරණයේ නඩුපවරලා ප්‍රකාශ ගන්න එක තහනම් කරලා නියෝගයක් ලබා ගත්තා. ඉතින් ඒක අධිකරණ කාර්යය ගැන අපිට කතා කරන්න අයිතියන්නේ. අනිත් පැත්තෙන් ගත්තම මේක සබ් ජුඩිෂියරි රීතිය යටතේ අධිකරණේ පවතින නඩු 42කට අදාළ කාරණයක්. ඒ නිසා නඩුවේ අභ්‍යන්තරයට යන්න කරුණු ගැන කතා කරන්න පුරවැසියෙක් විදියටත් අමතිවරයා විදියටත් මට අයිතියක් නැහැ. ඒ නඩු දැන් සියල්ල පිළිබඳව මහාධිකරණ විනිසුරුතුමන්ලා විසින් ගත යුතු තීන්දුවක්. එතකොට ඔතෙන්දී දැන් මතු කරන ප්‍රශ්නේ තමයි බලහුව මාරුවක් සඳහා මේ කරයි කියන එක. එතකොට මේ බලහුව මාරුව සම්බන්ධව මාතෘකාව එළියට ආවේ මෑත කාලේ. එතකොට දැන් මේ චෝදනාව ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුත් එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙදී ජයග්‍රහණය කරන්න උදව් කරපු අය. එතකොට 2016 මම ඔය මාස 29කට කලින් ප්‍රකාශයක් කරන කාලේ අපි කවුරුවත් හිණකින්වත් හිතාගෙන හිටියවත් නැති කාරණයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලනට එනවයි කියන කාරණය. නමුත් දැන් මේ Channel 4 සිද්ධියත් එක්ක පෙන්නනවා මේ සිද්ධිය වෙලා දවස් 4කට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරේ කියලා. දැන් එතකොට මේ සම්බන්ධව Channel 4 එක ගෙනාවු ප්‍රකාශනය Channel 4 එක ගැන අපි මටනම් කිසිම විශ්වසනීය භාවයක් නැහැ. Channel 4 එක අපේ රටේ මේ කියන්නේ විශේෂයෙන්ම මේ යුද්ධය රටක් විදියට ජයග්‍රහණය කිරීම, ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහිව ත්‍රස්තවාදයේ වෙනුවෙන් පෙනී හිටපු නාලිකාවක් නිසා Channel 4 කියන එක මම තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති, පිළිගන්නේ නැති channel එකක්. හැබැයි එහෙම කියලා මම යම් කිසි මාධ්‍යකින් ඒ කියන්නේ දැන් මගෙත් එක්ක කවුරු හරි තරහ නිසා එයා කියපු දේ මම පිළිගන්නේ නැහැ කියලා මම බැහැර කරන්නේ නැහැ. මොකද මගේ පෞද්ගලික දෙයක් නෙවෙයිනේ. හැබැයි මේක ජාතික වැදගත්කමකින් යුක්ත කාරණයක් නිසා Channel 4 හරි වෙන කුමන කෙනෙක් හරි සමහර වෙලාවට මේ සමාජ මාධ්‍ය වෙන්නත් පුළුවන්, ගොසිප් මාධ්‍ය වෙන්න පුළුවන්. ඒකෙන් හරි කිව්වත් එහෙම දෙයක් එහෙම බරපතල ප්‍රකාශයක් කියපුවාම රටේ ජනතාවට මේකේ සැකයක් මතුවෙනවනේ. එතකොට මේ සැකේ දුරු කරන එක ආණ්ඩුවකට තියෙන වගකීමක්. නේද? මතුතුමා දැන් ඔතන පරස්පරයක් ඇති වෙනවනේ. දැන් ඔබතුමාම සඳහන් කරනවා අධිචෝදනා 42ක් තියෙනවා. ඒක නිසා ඒකේ අභ්‍යන්තර කරුණු ගැන කතා කරන්න බැහැයි කියලා. ඊට පස්සේ ඔබතුමාම සඳහන් කරනවා Channel 4 නාලිකාව වේවා, gossip නාලිකාවක් වේවා, මෙහෙම චෝදනාවක් කරනවා නම් ඒක ගැන හොයන්න ඕනේ කියලා. දැන් එතන ගැටුමක් තියෙනවා. ඒ අදහස් අතර ගැටුමක් තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයා සඳහන් කරනවා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පත් කරනවායි කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරනවා කියලාත් කියනවා. දැන් ඒ වාර අධිචෝදනාවල අභ්‍යන්තරය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නැද්ද? එහෙම කමිටු පත් කරලා දැන් කොහොමදත් කමිටුවක් තිබ්බනේ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභාවක් තිබ්බා. ඒකේ සභාපතිත්වයේ දරුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් නෙවෙයි වර්තමානයේත් විනිසුරු මඩුල්ලේ ඉන්න ගරු විනිසුරුතුමෙක්. ඉතින් දැන් ඒව ඔක්කොම තියෙද්දි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකුත් තිබ්බා. අයිත් මේ කමිටු පත් කරගෙන මොකද්ද මේ ඇමතිතුමා මොකද්ද කරන්නේ මේ? මම කියපු එකේ මම කරපු ප්‍රකාශ අතරයි මේ සිදු වෙන ක්‍රියාදාමයේ අතර කිසිම ගැටුමක් නැහැ සංක. හේතුව ඔබ කිව්වා හරි මේ සිද්ධිය වුණ ගමන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු විජිතමලල් ගොඩමැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ මමත් ගිහිල්ලා සාක්ෂි දුන්නා. හැබැයි අපි ජනාධිපතිතුමාට කිව්වා ඒකේ නීත්‍යානුකූලභාවය පිළිබඳව නීතිමය පියවර ගැනීම පිළිබඳව ගැටලුවක් තියෙන නිසා මේකට විධිමත්ව ජනාධිපති කොමිෂන් සභා පනත යටතේ කොමිසම පත් කරන්න කියලා. ඒ අනුව තමයි එවකට අභියාචන අධිකරණයේ විනිසුරු වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනග්‍රසිල්ල මැතිතුමාගේ සභාපතිත්වයෙන් කමිටුවේ කොමිසමක් පත් කරේ. මමත් දවස් දෙකක් ඒක ගිහිල්ලා සාක්ෂි ලබා දුන්නා. එතකොට ඒ සියල්ල පිළිබඳව පරිශීලනය කරලා තමයි නීතිපතිවරයා අධිචෝදනා ඉදිරිපත් කරලා තියෙන්නේ. එදා තිබුණ නීතිය අනුව මේ සංක කොමිෂන් සභාවකින් ෆැක්ට් ෆයින්ඩින් කියලා අපි කියන්නේ සත්‍ය ගාවිකතු තොරතුරු සිද්ධි සොයා ගැනීමේ කොමිසමක් නෙමෙයික. ඉතින් පැරණි නීති අනුව ඒ කොමිසමක යම්කිසි සොයා ගැනීමක් සිද්ධ කරත් නඩුවකට යන්න බෑ අලුතෙන් විමර්ශනයක් කරන්නේ නැතුව. ඉතින් පහුගිය කාලේ අපි ওই නීති වෙනස් කරා. ওই කොමිෂන් සභා දෙන නිර්දේශ වලට අදාළ සාක්ෂි මතම වෙනත් සාක්ෂි වලින් තොරව වුණත් නීතිපතිවරයාට නඩු පවරන්නට පුළුවන් කියලා ඒ බලයම අපිට අපි දුන්නා අල්ලස් කොමිෂන් සභාවට අවස්ථා දෙකකදී. ඒතර ඒ යටතේ නඩු පැවරුවා. දැන් මම කියන්නේ ඒ නඩු වලට බලපෑමක් වෙන්නේ නැති විදියට අපිට යම්කිසි අලුත් කාරණයක් තියෙනවනේ විමර්ශනය කිරීමේ බාධාවක් නැහැ. මේ ජනාධිපතිවරයා බලයටපත් වුණ වහාම ඔබට මතක ඇති මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ඕනනම් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට හරි දීලා පරීක්ෂණයක් කරන්න ලෑස්ති වුණා. මේ පරීක්ෂණය කියන්නේ මේ කොමිෂන් දාලා කරනව නෙවෙයි. ඉන්වෙස්ටිගේෂන්. කරුණු සොයා ගැනීම සඳහා කරන ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න විමර්ශනයක් කරන්න ලෑස්ති කියලා එතුම ප්‍රකාශයක් කරා. ඒතර අපි විශේෂයෙන් බලාපොරොත්තු වුණා මේ සම්බන්ධව මේකට උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද කියලා. එහෙම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි කිව්වා පොලිසිය බාර ඇමතිතුමාට ටිරන්නලස් මැතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මේ වාර්තා ටික ඔක්කොම ගිහිල්ලා බිෂොප්තුමන්ලා ඉන්න කොන්ෆරන්ස් එකට බාර දීලා උන්වහන්සේලාගේ මේක අධ්‍යයනය කරන්න අවස්ථාවක් දීලා මොනවා හරි ඉදිරිපත් කරන්න කරුණු තියෙනවා නම් ඒකට අපි අවස්ථාව දෙන්න ඕනේ කියලා. ඒතකොට ඒ වාර්තා සියල්ල බාර දීලා දැන් මාස මං හිතන්නේ 3ක් විතර වගේ වෙනවා. ඉතින් අපිට ආණ්ඩුවක් විදියට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් මේ වෙන විට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. හැබැයි ඒ අනාවරණය වුණ කරුණු වලට අමතරව Channel 4 එකයි මං කිව්වේ Channel 4 ද වෙන කෙනෙක්ද හරි කමක් නැහැ. අපි විශ්වාස කරනවද නොකරනවද කියන එකත් අදාළ නැහැ. සත්‍ය ගවේෂණය කර ගැනීම සඳහා විශ්වසනීය යම් කිසි කාරණයක් තියෙනවා නම් ඒ පිළිබඳව කරුණු සොයා බලන්න අපි සූදානම්. ඒක කරන්න ඕන ක්‍රමය කියලා අපි තීරණයකට අවිල්ලා නැහැ. ඒක ගැන අපිට සාකච්ඡා කරලා නිවැරදි ක්‍රමයකට එන්නට පුළුවන්. ඒක මේ ආණ්ඩුව විදියට අපිට ඕන විදියට හිතුවක්කාර විදියට අපි කරන්නේ නැහැ. ඒක අදාළ පාර්ශවයන් උනන්දුව දක්වන පාර්ශවයන් විද්වතුන්ගෙන් අදහස් අරගෙන කළ යුතු දෙයක්. නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවනේ වින්දිතයන් සහ සහභාගීත්වයෙන් යුතුව ජාත්‍යන්තර පරීක්ෂණයකට යා යුතුයි කියලා. දැන් ඔබතුමාත් ඔය ජාත්‍යන්තර පරීක්ෂණ ගැන කතා කරා. ඒ එළඹෙන ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව තෘප්ත කරන්නද ඔබතුමා එහෙම කිව්වේ? එහෙම නැත්නම් ඇත්තටම අවංකවම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම්ද? මම ඇත්තටම කිව්වේ මේ අපි ස්කොට්ලන්ඩ් යාඩ් එක කිව්වේ ජාත්‍යන්තර ඔය පරීක්ෂණය තමයි සිංහලෙන් කියන වචනේ. නමුත් ඒක විමර්ශනය. එතකොට මම කිව්වේ විමර්ශනය කියන්නේ 2015 අපි ජිනීවා නුවරට ගියපු වෙලාවේ තමයි මුලින්ම ඉදිරිපත් කළේ හයිබ්‍රිඩ් දෙමුහුන් අධිකරණය පවරන්න කියලා. අපි පැහැදිලිව අපේ ස්ථාවරයේ ගිහුවා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ආකාරයට කටයුතු කරන්නේ නැහැ කියලා. ඒ පිළිබඳව මගේ ලිඛිත ලිඛිත ඔපිනියන් එකක් මම දුන්නා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ එකපාක්ෂිකව යම් ප්‍රකාශයක් කරත් ශ්‍රී ලංකා රජයේ විදිහට කොයිම අවස්ථාවකවත් දෙමුන් අධිකරණයට එකඟ වෙලා නැහැ. මම පැහැදිලිව ඔබට මතක ඇති එක්සත් ජාතීන්ගේ එක විශේෂ නියෝජිතයෙක් මගේ කාර්යාලයේදී අදහස් ප්‍රකාශ කර ගැනීමේදී යමනාපෙලා නැගිටලත් ගියා. මොකද දැන් එතෙන්දිත් එතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි මේක දෙමුන් අධිකරණයක් දාලා කටයුතු කරන නිශ්චිත දිනය ඩෙඩ්ලයින් එක දැනගන්න ඕන කියන කාරණේ. ඉතින් මම මේ වෙලාවේ ඇහුවේ ඔබ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වූ රාජනීතිඥවරයෙක් ක්වීන්ස් කවුන්සිල් කෙනෙක්. දැන් මම ඔබ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. දැන් අපේ රටේ අපේ අභ්‍යන්තර ගැටුමක් තිබුණා. අපේ LTT එකවත් අපේ හමුදාවන්වත් ඉන්දියාවට ගිහිල්ලා හරි අල්ලපු රටකට හරි ගිහිල්ලා යුද්ධ කරලා නැහැ. හැබැයි ඔබලා ගිහිල්ලා ඉරාකේ බෝම්බ දාලා ඉරාකේ විනාශ කරා. ඊට පස්සේ ඇෆ්ගනිස්තාන්ට ගිහිල්ලා ඇෆ්ගනිස්තානේ බෝම්බ දාලා විනාශ කරා. එතකොට ජාත්‍යන්තරය මේ ඉල්ලුවා පරීක්ෂණයක් යුද අපරාධ අධිකරණයක් ඇති කරන්න කියලා බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට විරුද්ධව. එතකොට අගමැතිවරයා හිටියේ තෙරේසා මේ මැතිණිය. ඒතර එතුමිය ජාත්‍යන්තරයට කිව්වා මගේ සික සොල්දාදුවෙකුට අත තියන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මං කෝ ඔයගොල්ලන්ගේ අගමැති හරි ශ්‍රේෂ්ඨයි. හොඳ ප්‍රතිපත්ති තියෙන කාන්තාවක්. ඒ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනවා කියලා. ඊට පස්සේ තමයි ඌ දෙබසක් වෙලා ඌ යන්නේ මං කෝ කැමැති නිදහස තියෙනවා යන්න කියලා. එහෙනම් ඔබතුමා කියන්නේ විමර්ශනයකට සූදානම්. ඔව්. හැබැයි එකන නඩු විභාගයක් පවත්වන්නට අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට ජාත්‍යන්තර මැදිහත්වීමක් අනවශ්‍යයි කියලා එකයි. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. අපේ රටේ ව්‍යවස්ථාව අනුව අපි මේ රටේ නීතිය පිළිබඳව විශේෂ නිපුණතාවයක් තියෙන මේ රටේ පුරවැසියෙකු හැරෙන්න වෙන කෙනෙක් අපිට පත් කරන්න බෑ. දැන් හැබැයි උපක්‍රමයේ පත් කිරීමේ වමනාවකුත් නැහැ. මොකද අපේ රටේ විනිසුරුවරු ජාත්‍යන්තර අධිකරණයේ उपसभापति तनतुर होबोला लोके विशाल क्या संविधान वाल नीति संबंध इला तनतुर धारण इन्नवा इन सा अपीट में विनिश्चयकार अपीट अनायने करवाकने एक हिमुनाट उपक्रमिक वशेन जाति अंतराधिकरण खरी ब्रितान्य अधिकरण खरी मेकट पाविच्च करन्न पुलुवन्द කියලා මා යෝජනාවක් විදිහට ඔබතුමාට කියන්නේ. දැන් අපි දැක්කා බුද්ධ්‍යංශ ප්‍රදානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරයා ලියනවා බ්‍රිතාන්‍යයේ විද්‍යුත් නියාමන අධිකාරියට Channel 4 සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඉතින් ඒ කාරණිකාර හොරාගම්මගෙන් පේන අහනවා වගේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන බ්‍රිතාන්‍ය විද්‍යුත් නියාමන අධිකාරියෙන් එහෙම බරසාර තීන්දුවක් මොකක් හරි දෙයි කියලා. ඒක එහෙම කරන්න නැතුව ඩෙෆමේෂන් කේස් එක අපහාස නඩුවක් හරි වෙනත් මොකක් හරි නඩුවක් Channel 4 නාලිකාවට එරෙහිව බ්‍රිතාන්‍යය පවරන්නට හැකියාවක් නැද්ද? තියෙනවා. ජාත්‍යන්තර අධිකරණයක පවරන්න හැකියාවක් නැද්ද? ඒකෙන් වන්දි ලබා ගැනීමට අමතරව ඇමතිතුමා මේ අභ්‍යන්තරයේ තියෙනවා නම් අපිට නිදොස් වෙන්නට පුළුවන් දේවල් ඒවා ජාත්‍යන්තරයට මුදා හරින්න පුළුවන්. හැකියාවක් තියෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් පවරන්න බෑ. ඒක පවරන්න පුළුවන් රටකට එරෙහිව තවත් රටක තිබෙන ගැටුමක් සම්බන්ධව. නමුත් මේක සිවිල් නඩුවක් පවරන්න පුළුවන් බ්‍රිතාන්‍යයේ. බ්‍රිතාන්‍යයේ සිවිල් නඩුවක් පවරන්න කිසිම බාධාවක් නැහැ. ඒක උත්සාහ දැරීමක් තියෙනවද ඔබතුමාලට? එහෙම නැත්නම් ඒක සලේ මහතාගේ කටයුත්තක්ද? ඒක ඇත්තටම ඔහුට පෞද්ගලිකව කරපු චෝදනාවක් සම්බන්ධව සිවිල් නඩුවකදී පෞද්ගලිකව කටයුතු කරන්න ඕනේ. ඒක අපි ආණ්ඩුවක් විදිහට එහෙම තීරණයක් අරගෙන මැදිහත්වීමක් කරලා නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අසාද් මවුලානා. දැන් ඔහු සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකටවන්නා වූ කාරණය තමයි ඔහු යුරෝපීය රටක පුරවැසිභාවය ලබා ගන්න දේශපාලන රැකවරණ මත පුරවැසිභාවය ලබා ගන්න මේ කාරණා කරනවායි කියලා. ඒ කියන්නේ ඔහු තාමත් ලාංකික පුරවැසියෙක්. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. ඔහු මේ ලගන චෝදනා අසත්‍ය නක්. මම දැන සත්‍යද අසත්‍යද කියලා. අසත්‍ය නක්. මෙතන මේ සංක අපේ රටේ පහුගිය කාලේ දිගින් දිගටම මේ නීති ක්‍රියාත්මක කරන තැන්වලටත් ඒගොල්ලන්ගේ ඒජන්තවරු තියලා තිබුණා. මට මතකයි 2018 වගේ කාලෙදී එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම පැමිණිලි කරා CID ඉන්න නිශාන්ත දිසිල්වා කියන පොලිස් නිලධාරියා ශාන්ත දිසිල්වා කන්දප්පා වගේ කන්දප්පා තමයි යාගේ නම. යා නම වෙනස් කරන් සිල්වා කියලා හිටියේ. මම ඔහුගේ විස්තර ටික ඔක්කොම ගෙනහිල්ලා දුන්නා. මේ මොහු අපේ රටට එරෙහිව කුමන්ත්‍රණ වලට දායක වෙන පොලිස්කාරයෙක් කියලා Channel 4 එකේ වොයිස් කට් එකක් දීලා තියෙනවා. දැන් දීලා තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා CID එකේ DIG ගෙන්නෙව්වා. ඔහුගේ කාර්යාලයට නියදර නිවසේ කාර්යාලයට ගෙන්නෙව්වා මම ඉදිරියේ. ඒ ගෙනාපු දවසේ මම කරුණ ඉදිරිපත් කරපුවාම එවකට හිටියේ මේ රවිසේන විරත්න තමයි DIG සීනියර් DIG පොලිස් නිලධාරියා. ඔහුට මම මුකුත් මේ අපහාසයක් කරනව නෙවෙයි. ඔහු තාමත්ම මේ අවංකව පොලිසියේ සේවය කරපු නිලධාරියෙක්. ඉතින් ඔහුගේ අදහස තමයි ඔහු කිව්වේ ඔහු ඒක පිළිබඳව අභ්‍යන්තරේ නොදන්න නිසා මං දකින්නේ නැහැ ඔහුගේ වරදක් කියලා. හැබැයි ඔහු කිව්වා ඒ චෝදනාව කරන්න එපා. මේ නිශාන්ත දි සිල්වා කියන්නේ තාමත්ම අවංක CID එකට අවශ්‍ය නිලධාරියෙක් කියලා. ඉතින් ඒක එතනින් නතර වුණා. දැන් අන්තිමට නිශාන්ත සිල්වා පොලිසියටත් මේ කියන්නේ අගෞරව කරලා පොලිසියත් මේ සෑල්ලුවට ලක් කරලා රටත් හැල්ලුවට ලක් කරලා කරපු දේ දැක්කනේ. ඉතින් ඒ වගේ අපේ ඒ බුද්ධ්‍යංශ වල විශාල ගිලිහීමක් තිබුණා. විශේෂයෙන්ම මම ඔය මේක ගැන සොයන්න හේතුන කාරණේත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එවකට හිටපු බුද්ධ්‍යංශයේ නිලධාරියා DIG නිලන්ත ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරා ආරක්ෂක කමිටුවට යම්කිසි රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ වාර්තාවක්. එතකොට ඒක ඒ ඉදිරිපත් කරපු ස්වරූපයෙන් මම දැනගත්තා ඒක වැරදි කියලා. ඒක මම එවකට ජනාධිපතිට දැනුම් දුන්නා. ඒක නිසා තමයි මම මේක හොයන්න ගත්තේ ඇත්තටම මේ මිනිස්සු කියන එක හරිද නැද්ද කියලා. ඒ අනුව තමයි මට තොරතුරු හොයාගන්න පුළුවන්කම ලැබුණේ මේ වගේ ප්‍රහාරයකට සූදානම්ක් තියෙනවා කියලා. දැන් අපි නැවත වතාවක් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කිව්ව එක කිව්වොත් එදා විජයදාස රාජපක්ෂට සමන් දුන්නා නම් අද පාස්කු ප්‍රහාරය ගැන මේ කතා මුකුත් නැහැ. ඒක හරිද? ඒක හරි. ඒක හරි. දැන් ඔය විපක්ෂය අද විපක්ෂයේ ඉඳගෙන කතා කරන වැඩි දෙනෙක් එදා කැබිනට් මණ්ඩලයේ හිටියානේ. ඒතර මේ කැබිනට් මණ්ඩලයේ හිටපු කිසි කෙනෙක් මම කියපු දේ හොයන්නයි කියලා හරි කිව්වේ මේ හකීම් ඇමතිතුමා මන්ත්‍රීතුමා විතරයි. අඩු ගානේ මේ ආණ්ඩුවට තමන්ගේ ආණ්ඩුව ඇතුලේ මේ කැබිනට් එකේ කතිකාවතක් කරගෙන අපි මේක හොයමු කියලා හරි කියන්න යුතුයකමක් තිබුණනේ රටට ආදරේ ඇමති කෙනෙක් හිටියානම්. ඒ වෙනුවට කරේ මොකද විපක්ෂේනුත් මට මඩ ගැහුවා ප්‍රහාරෙල්ල කරා මේ ත්‍රස්තවාදය වපුරන ජාතිවාදය අවුස්සන කෙනෙක් කියලා. ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඉඳලා කණ්ඩායම් පිටින් ගැහුවා. ඉතින් ඒ එතන දේශපාලන ඊර්ෂ්‍යාව දේශපාලන වෛරය කූකකම ඔක්කොම තිබුණා එතන. ඒක නිසා ඒගොල්ලෝ කල්පනා කරා අපිට රටේ ආරක්ෂාවට වැඩිය වටිනවා මේ මිනිහට ගහලා එළියට දාගත්තොත් හොඳයි කියලා. මට ගහලා එළියට වැටුණා මාව. ඒකෙන් වෙන ප්‍රතිඵලයක් ලැබුණා. ඔව් ඒකේ පාඩුව මට නෙවෙයි උනේ. ඒකේ පාඩුව ජීවිතවලින් වන්දි ගෙවුවා මේ අසරණ මිනිස්සු. තමන්ගේ ආගම අදහන දේවස්ථානවල හිටපු මිනිස්සු. එතකොට විදේශිකයෝ මෙහි නිවාඩුවක් ගත කරන්න ආපු ලෝකේ ඉන්න ධනපතිම මිනිස්සුගේ දරුවෝ 3 දෙනෙක්. සහගාන අපරාධයක් නෙමෙයි. හොඳ අපි තාමත් කෙටි විරාමයකින් පසුව 360 දී හමු. අපි ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමතිතුමා සමගයි 360 රැඳී සිටින්නේ. දැන් ඔබතුමාගේ නම කිව්වහම අපට මතක් වෙන ව්‍යවස්ථාමය කාර්යයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. අනිත් එක 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත. ඔබතුමා මේකට දැඩිව කැප වුණා. පාර්ලිමේන්තුවේදීත් ඉතාමත් උස්සඬින් කතා කරා. දැන් ජූලි 19 මේක සම්මත කරගන්නවා. අගෝස්තු 8 වෙනිදා කතානායකවරයාගේ අත්සන යොදනවා. දැන් දූෂණ විරෝධී පනත කියන්නේ ලංකාවේ සම්මත නීතියක්. දූෂණය කොතනින්ද ඉවර කරන්න කියලා අපට මේ කතාවෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇමතිවරයෙක් හැටියට අවුරුදු ගාණක් හිටියා. ඩොලර් හම්බ කරන හැටිත් දන්නවා, ඩොලර් හංගන හැටිත් දන්නවා. ඒ වගේම මේවයි තියෙන හොරගම් කරන තැන් වහන්නත් අපි දන්නවා. මොකද අපි ඔක්කොම සාමාන්‍යයෙන් ওই ඩොලර් වලට කැමතියි. මේක මේ UNP ශ්‍රී ලංකා JVP නෙවෙයි. අපි ඔක්කොම හොරු. අපි ඔක්කොම එක බෝට්ටුවේ මල්ලි රංජන් කියන්නේ. ඒක ඇත්ත. ඇත්තද? සංගේ වගේ දෙයක් නම් මම පිළිගන්නේ නැහැ. ඒක අවුරුදු 73ක පරිණත ප්‍රවීණ දේශපාලකෙක් දශක 4කට වඩා අවුරුදු 40කට වඩා දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තුවේදී කියනවා අපි ඔක්කොම හොරු කියලා. ඔව් අවුරුදු 400ක පරිණතභාවයක් තිබුණත් ඔහු හොරුෙක් කියලා ඔහුට කියා ගන්න අයිතියක් තියෙනවා. අපි ඔක්කොම හොරු කියලා. නෑ ඒගොල්ලෝ ඔක්කොම වෙන්නේ නැති. ඒක තමයි ඒ ගොඩේ මම නෑ නැති අය තව ඉන්නවා. දැන් එහෙම අපි ඔක්කොම හොරුයි කියනවා නම් අපි කරපු සත පහක හරි හොරකමක් පෙන්වන්නට ඕනනේ. කොහොමද අපි හොරුයි කියන්නේ සංක ඔබ දන්නවා මං ගැන පෞද්ගලිකවත්. මං දැන් මම නීතිඥ වෘත්තිකයෙක් විදිහට අවුරුදු 40කට ආසන්න කාලයක් මේ රටට අපි උපයන මුදල් වලින් විශාල විදිහට බදු මුදල් ගෙවාගෙන මම අපි ඇවිල්ලා තියෙනවා. එතකොට ආණ්ඩුවේ අංගල අරගෙන ආණ්ඩුවේ දුරකථන අරගෙන මේ ලයිට් බිල් ගෙවාගෙන අපි කවදාවත් ඉඳලා නැහැ. ඒ වගේම මම එක පෞද්ගලිකව කියන එක මම දන්නේ නැහැ ඒක කියන්න වෙනවා මේ කතාව කියපු නිසා. ඔය අවුරුදු 19කට ආසන්න කාලයක් මම පාර්ලිමේන්තුවේ හිටපු කාල සීමාව තුළ ඇමති වැටුපකින් හරි එහෙම නැත්නම් മന്ത്രി වැටුපකින් හරි මම කිසි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. ඒ සියල්ල සමාජ කටයුතු වලට මම ලයිස්තු කියන්න කැමති නැහැ අවශ්‍ය නැති නිසා. ඒතර ඒක නිසා පාර්ලිමේන්තුවේ කවුරු හරි තමන් හොරෙක් ඔක්කොම හොරෙක් කියලා කියාගත්ත පළියට ඒ කැටගරි එකට ලැටෙන්න අපි සූදානම් නැහැ. ඔක්කොම හොරු කියද්දී ඒ කවුරුත් ඒකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ. දැන් එතන විරුද්ධව කතා කරා. කීප දෙනෙක් කතා කරා. අපි දැක්ක උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී. උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඊට පස්සේ ඔක්කොටම කතා කරන්න බෑනේ මේ කතාවල් වලට අවස්ථාව දෙනකොට ඒ අය කතා කරනවා. ඊට පස්සේ අවස්ථාව උද්දිකට. ඔබතුමා දැක්කද උද්දික ප්‍රේමරත්න මහත්මයාට දාලා තිබ්බ කමෙන්ට්ස් ටික? මිනිස්සු කියලා තිබ්බ ඔයාට හොරකම් කරන්න chance එකක් හම්බුන්නේ නැහැ. ඒක හින්දා ඔයා නැහැ. ඊට පස්සේ කියන්නේ දැන් chance එකක් හම්බෙච්ච අය කියන්නේ තනතුරු දරපු අය. දැන් ඒ ඔක්කොම ඒ ගොන්නට දැම්මා. දැන් ඒ කියන්නේ ඔය බාහිරින් නෙමෙයිනේ අභ්‍යන්තරයෙන් ආපු චෝදනා. කවුරු හරි දැන් පෞගේ කාලේ ඔය ඕක හෙදෙන්නේ පෞගේ කාලේ ජනප්‍රිය මාතෘකාවන්නේ 225ම හොරුයි කියන එක. එතකොට දැන් එහෙම හොරුයි දැන් ඊටත් වැඩිය ජනප්‍රිය මාතෘකාවක් නේ අවුරුදු පෞගේ අවුරුදු 73ෙම මේ රට කාවේ ඔක්කොම දේශපාලන හොරුයි කියලානේ. ඉතින් එතකොට දැන් කවුරු හරි එහෙම කියනකොට DS හොරු හිටියා දැනුත් ඉන්නවා. හැබැයි කවුද කියන්නේ දැන් DS සේනානායක මහත්තයා හොරකම් කරයි කියලා ඩඩ්ඩි සේනානායක මහත්තයා බණ්ඩාරනායක මහත්තයා බණ්ඩාරනායක මැතිණිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති. එතකොට එකක් හරි අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ මනුස්සයා මෙන්න මේ දේ හොරකම් කරයි කියලා. එහෙම පෙන්වන්න පුළුවන්ද? දැන් පෞගේ කාලේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔබතුමා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නැවැත්තුවානේ. ජේ.ආර්. ගැනත් මම චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැනත් කියනවා බය නැතුව. එතුමිය කවදාවත් හොරකම් කරලා නැහැ. මම එතුමිය ළඟින් ආශ්‍රය කරා. එතුමියගේ අඩුපාඩුකම් පරිපාලනයේ තියෙන්නේ නැති කවදාවත් ඔය බණ්ඩාරනායකලා කවුරුහා සතපහක් හොරකම් කරපු අය නෙවෙයි. බණ්ඩාරනායක පවුල. ඔය පස්සේ ආපු දේශපාලනඥයෝ හොරතක් අඩිකම් වලට යොමු වුණේ ඒක ඇත්ත. මේ විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමයත් එක්ක වරුන්ට දූෂිතයන්ට වැඩි ඉඩක් ලැබුණ එකත් ඇත්ත. එතකොට අපි වගේ කෙනෙක් මේ දේශපාලනේ රැඳී ඉන්න එක ගැන අපිට සමහරලාට පුදුමයි. නේද ඇමතිතුමා ලෝ මේක කෙනෙක් නීති සම්පාදකයෙක් ව්‍යවස්ථාදායකයා ඇතුළේ ඉඳන් ඕක කියද්දී කෙනෙක්ට අහන්න පුළුවන් ඔබතුමාගේ දූෂණ විරෝධී පනත කරදයි ටිකක් විතරක් නේද කිව්වා. ඔය විපක්ෂ මන්ත්‍රීලා කීප දෙනෙක් කිව්වා. එතකොට මම ඒගොල්ලන්ට අභියෝගයක් කරා මං කෝ මේක කඩදාසි ටිකක් විතරයි කියලා කියන මන්ත්‍රීලා කරුණා කරලා පාර්ලිමේන්තුවේ එන්න එපා. මේකට පක්ෂව කතා කරන්නත් එපා විපක්ෂව කතා කරන්නත් අයිතියක් නැහැ. මේකට ඡන්දෙ දෙන්න පක්ෂ හෝ විපක්ෂ දෙන්නත් අයිතියක් නැහැ. මොකද පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න තියෙන ආයතනයේ മന്ത്രിවරයෙක් ඔහුට ආණ්ඩු බලය නැති හේතුව නිසාම විපක්ෂ മന്ത്രിවරයෙක් වෙච්ච හේතුව නිසාම ඔහු කියනවා ඔහු කිව්වා මේක කඩදාසි කෑල්ලක් විතරයි කියන්නේ. කඩදාසි කෑල්ලකට අත උස්සන්න තරම් මෝඩෙක් මොකටද පාර්ලිමේන්තුවට එන්නේ? ඒක වැඩක් නැත්තම් පාර්ලිමේන්තුවට නෑවිල්ල ඉන්න එපයි. ඒතර පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් කඩදාසි කෑලි විතරයි කියන മന്ത്രിවරයෙක් ඉන්නවනම් එක්කෝ ඒ මිනිස්සේ අංගොඩට යවන්න ඕන. එහෙම නැත්තම් එයා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා ගෙදර යන්න ඕන. නේද විපක්ෂය තාමත් හොඳ යෝජනාවක් ගෙනාවා නේ දූෂණ විරෝධී පනතට. ඒ තමයි ඉතිහාසයට, ඒ කියන්නේ අතීතයට බලපාන වගන්තියක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට අතීතයට බලපාන වගන්තියක් ඉදිරිපත් කරා නම් ඇමතිතුමා ඔය දැන් මන් දන්නේ උගණ්ඩාව හරි මෝල්ටාව හරි මොකක් හරි රටකට කවුරු හරි සල්ලි බැර කළා තියෙනවා නම් ඒ සල්ලි ටික හරි ගෙන්න ගන්න මොකක් හරි ක්‍රමයක් යොදා ගන්න තිබ්බනේ. සංක ඕක ඇවිල්ලා නීතිය ගැන අබමල් රේණුවක දැනීමක් අවබෝධයක් නැති මෝඩ මිනිස්සෙක් කියන තර්කයක් නේ. ඒ කියන්නේ අතීතයට බලපාන නීතියක් පනවන එකද? අතීතයට බලපාන නීතියේ ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. සේපාල ආටිකල අලිතාලියා ගුවන්යානය පැහැරගත්තා. සේපාල ඒකනායක මහත්මයා. ඒක තමයි ඉතාලියා අලිතාලියා ගුවන්යානය පැහැරගත්තාම ලස්සනට හයිජැක් කියලා වරදක් අඳුරලා දුන්නා. මේකෙදී ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි මම කියන්නේ හුඟක් නේ මේ පිළිබඳව ඔය අදහස කියපු කිසිම කෙනෙක් මේක ගැන නීතිය ගැන අවබෝධයක් නැහැ. පාර්ලිමේන්තුවේ මේක අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ මම අවස්ථා ගණනාවක කියලා දුන්නා. හැබැයි ඒක දැනත් ඒක නොදෙනුන වාසේ කතා කරා. අපි කතා කරනකොට මේකේ தත්ත්වය මේකයි කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. ආපහු සභාවට ඇවිල්ලා මේ දැන් පාස්කු ප්‍රහාරය පවා දේශපාලන වාසිය තකා විකුණනවනේ. දැන් පාස්කු මල කඳන් අද විකුණනවනේ දේශපාලන පක්ෂ දේශපාලන නායකයෝ. ඉතින් ඒ වගේ මාත්‍රකාවක් ඕන කෙනෙකුට උවමනා කෙනෙක් මාත්‍රකාවක් හොයන්න ගිහිල්ලා මේක කියපු කතාවක් නේ. දැන් සංක දැන් ඔබත් නීතිඥවරයෙක් නේ. මේ පනත දූෂණ විරෝධී පනතේ යටතේ මොකක්ද අපි කරලා තියෙන්නේ? දැනට තිබෙන නීතිය යටතේ වරදක්සේ සැලකෙන හැම වරදක්ම නීති විරෝධී දෙයක් කියලා වරදක් කියලා තියෙනවනේ මේක. ඒක පිළිගන්නවනේ. ඔව්. එතකොට මොකක්ද ඒක අතීතයට බලපානවා කියන්නේ? දැන් මේක 1994 ඉඳලා එන නීතියක් නේ. ඉතින් අපරාධ නඩුවක් දූෂණ විමර්ශන කොමිෂන් සභාව පනත. එතකොට අපේ අල්ලස් පනත තමයි තියෙන්නේ. ඔව්. අල්ලස් පනතේ වැරදි තියෙනවා. ක්‍රියාත්මක කරනවා කොමිෂන් සභාව පනත යටතේ. එතකොට මේ නීති අපි අහෝසි කරාද? අල්ලස් පනත යටතේ තියෙන වැරදි එකක්වත් මේ පනතෙන් අපි ඉවත් කරලා තියනවද? නැහැ. ඒ ටික ඔක්කොම තියෙනවා. ඔබ දන්නවා අපරාධ නඩුවක් අවුරුදු 20ක් ඇතුළත ඒ සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු 20ක් ඇතුළත ඕන වෙලාවක පවරන්න පුළුවන්. එතකොට මේ නීතියට කිසි හේතරයක් නැත්නම් මිනිමරු මගේව ඊටත් වඩා කාලයක් යන්න පුළුවන්. එතකොට දැන් මේ නීතියෙන් තිබුණ වැරදි එකක්වත් අපි අඩු කරලා නැහැ. මේකට අලුතෙන් ලැයිස්තුවක් එකතු කරලා තියෙනවා. මොනවද? දැන් මේක යටතේ අපි විදේශීය රටවල් වල අල්ලස් හෝ දූෂණ මගින් ඒ කියන්නේ තමන්ට පැහැදිලි කරන්න ඔප්පු කරන්න බැරි මාර්ගවලින් ලබාගත් යම් දේපලක් ලංකාවේ තිබුණත් පිටරටක තිබුණත් ඒ දේපල රජයට පවරා ගැනීම අධිකරණ මාර්ගයෙන් අත්පත් කර ගැනීමේ බලය මේකේ තියලා තියෙනවා. ඒතර ඒක පනතෙන් දුන්නට අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒක නිසා තමයි ගිය සතියේදී මම UNODC එක්සත් ජාතීන්ගේ අපරාධ මද්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය. ඒකේ ප්‍රධානින් ගෙන්නලා ඒගොල්ලන්ට ඒක අවබෝධයකට ආවේ ගිවිසුමකට අස්සම් කරන්න මේක ඒ කියන්නේ ලෝක බැංකුවේ නියෝජිතය විදියට කටයුතු කරන්නේ UNODC. එතකොට ඒ ආයතනය දැන් අපිට එකඟතාවය පළ කරලා තියෙනවා. මේ එහෙම දේපල තියෙනවා නම් ඒගොල්ලන් ඒකට සහයෝගය ලබා දීලා ජාත්‍යන්තර තුල අපිට ඒක අත්පත් කරගන්න අවස්ථාව දෙන්න. ඒතර මේ පනත මගින් හැරෙන්න මේ පනත නැත්තම් ඒක කරන්න පුළුවන්ද? ඊළඟට පෞද්ගලිකාංශයේ අල්ලස් දූෂණ තියෙනවා. අල්ලස් දෙනවා තියෙනවා. මෙතෙක් ඒක නීතියක් විදියට තිබුණේ නැහනේ දණ්ඩනීය වරදක් විදියට. ඒතකොට ලිංගික අල්ලස් තියෙනවා. මෙතෙක් ඒකේ අවස්ථාව තිබුණ නීතියක් තිබුණේ නැහනේ ඒ සම්බන්ධව. එතකොට මේකට කරලා තියෙන දඬ නීති සංග්‍රහය සමහර වගන්තියට තේවන චෝදනා නෑ අල්ලස් වලට තිබ්බේ නෑ ලිංගික අල්ලස් වලට කොහෙම නීතියක් නෑ. එතකොට දැන් මේක අපි ඇතුල් කරලා තියෙනවා. එතකොට අල්ලස් නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු තියෙනවා. මොකද තොරතුරු දෙන්නේ නෑ විසිල් බ්ලෝවර්ස් කියන්නේ මේ උනන්දුවක් දක්වන අයගේ අයිතිය රකින්න අපේ රටේ නීතියක් නෑ. ඒ මිනිහගේ බෙල්ල කපනවා මේ වගේ පැමිණිල්ලක් චෝදනාවක් හෙළිදරව් කිරීමක් කරපු ගමන්. එතකොට ඒ සම්බන්ධව අපි පියවර අරගෙන තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආසියාවේ දැනට ක්‍රියාත්මක වන නීති අතර දූෂණ විරෝධී පනත අතර ප්‍රශස්තම ගණේ පනත තමයි මේක. ඒක පුළුවන් නම් කාට හරි නෑ කියන්න. කොයි මේ පනතට හොඳ පනතක් කොයි රටේද? ඒ පනත ගෙනාපු පළියට මම කියන්නේ අල්ලස දූෂණේ නැති උනායි කියලා. ඒකේ දේශපාලන මේ willingness එක කැමැත්ත උනන්දුව. එතකොට නීතිය ක්‍රියාත්මක කරන ආයතන. එතකොට මේ දැන් තිබෙන කොමිසම කවුද පාලනය කරන්නේ? මොකද්ද තියෙන ස්වාධීනතාවය? පොලිසියෙන් ණයට නිලධාරීන් අරගෙන විමර්ශන පවත්වනවා. නීතිපති ළඟට ගිහිල්ලා පස්සු තැවෙනවා මේ ඉල්ලීම් කරන්න ඕන මේ නඩුවලට පෙනී සිටිනවා. දැන් නීතිපති හරහා ලොකු නඩු විශාල නඩු වලට බරපතල නඩු වලට සහයෝගය ලබා ගත යුතුයි. ඒකටවත් ප්‍රතිපාදන තිබුණේ නැහැ. දැන් මේ පනතේ ඒව සියල්ල නිවැරදි කරලා මූල්‍ය ස්වාධීනතාවය පාර්ලිමේන්තුවේ මේකට මුදල් වෙන් කරන්නේ ජනාධිපති හරි මුදල් නම් තින්නේ නෙවෙයි. දැන් පාර්ලිමේන්තුවේ තමයි මුදල් වෙන් කරන්න ඕන. ඒක ඍජු ලෙස මූල්‍ය පාලන බලයේ ස්වාධීනතාවයේ දීලා පරිපාලන ස්වාධීනතාවයේ දීලා විමර්ශන නිලධාරීන් ඇතුළු නිලධාරීන් පත් කර ගැනීමේ බලය මේකෙන් දීලා තියෙනවා. ඊළඟට මේකට කොමසාරිස්ලා පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිව ඇතුව. ඔව් නෑ අන්න අධ්‍යක්ෂක ජෙනරාල් පත් කරන්නේත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිව ඇතුව. ඔබතුමා එතන අර හොඳ තැනකට ආවා. ඒ කියන්නේ දැන් ඔතන ටෙක්නිකල් එරර්ස් නැද්ද? තාක්ෂණික අඩුපාඩු නැද්ද? දැන් ඔය අල්ලස් කොමිසම පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත. ඔව්. එතකොට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් කියලා තියෙනව නේද? දැන් අදහස් විමසා ඔබතුමා බලන්න ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා එකක් තියෙනවා. ඒ ඔබතුමා කියන්නේ මේ මේකේ තාක්ෂණික වර්ධි කිව්වේ ඇත්තටම මෙතන අපි ඉංග්‍රීසි පනත තමයි මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය කරලා ඒක සකස් කරේ. හැම පනතක්ම සකස් කරනකොට ඒ දේ වෙනවා. ඔව්. ඒතකොට මේක සිංහල පරිවර්තනය මේකේ තිබුණ ශනික ඉක්මන් අවශ්‍යතාවය නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා තියෙනවා. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ පරිවර්තනය කිරීමේදී සිංහල වචන කීපයක් වැරදිලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒක අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බාධාවක් නෙමෙයි. හේතුව 21 වෙනි සංශෝධනයේදී අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව ඇතුළත් කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යටතේ තමයි පත්කිරීම් කරලා තියෙන්නේ. මේකේ වචන කීපයක සිංහල වචන කීපයක වෙනසක් තියෙනවා. ඒක අපි සංශෝධනයක් කළ යුතුව පවතින කාරණා. අපි බලමු ව්‍යවස්ථාදායක මණ්ඩලය කියලා එකක් නැහැ. ඒක ඇත්ත. ඒක කොහොමද පිහිටවන්නේ කියලා. නෑ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනේ මේ පිහිටුවීම සම්බන්ධව බලතල දීලා තියෙන්නේ. මේ හැම එකක්ම මම කියන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්. ඔව් ඒක තමයි. ඒ අඩුපාඩුවක් තියෙනවා. එතකොට ව්‍යවස්ථාදායකේ සංශෝධනයක් අපි සිංහල පනතට කරන්න ඕන. ඒ කියන්නේ ඔබතුමාලට නව අල්ලස්සෝ දූෂණ කොමිසමක් පත් කරන්න කිසිදු බාධාවක් නැහැ. බාධාවක් නැහැ. කවදාද ඒක පත් කරන්නේ? ඊට පස්සේ විමර්ශන නිලධාරීන් සම්බන්ධයෙන් පොලිසියට වගේ කියන අය නැතුව විගණනය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඒ කළමනාකරණ ශාස්ත්‍ර සම්බන්ධයෙන් පත් කරනවායි කියලා අදහස් ඉදිරිපත් වුණා. ඒව කරන්නේ කවදද? මේකෙදි කොමිසමේ සංයුතියත් අපි වෙනස් කරලා තියෙනවා. විශ්‍රාමගියේ විනිසුරුවරු දෙපළකුයි විශ්‍රාමගියේ පොලිස් නිලධාරීකුයි කියන කතන්දරේ දැන් ඉවත් කරලා තියෙන්නේ. අවුරුදු 62කට අඩු නීතිය විගණනය ගණකාධිකාරය එතකොට ITC කියන්නේ පරිගණක ඉංජිනේරු ඇතුළු ඔය හැම එකේම අයගේ සහයෝගය ඕන. මොකද මේ අල්ලස් කියන එක මේ නීතිය දැනගත්ත පමණින් මේක කොහොමද වෙන්නේ දූෂණය කියන එක කොහොමද වෙන්නේ ගොඩනැගිල්ලට යොදාගත්ත අමුද්‍රව්‍ය හරි තාක්ෂණයට අනුව යෙදුවද කියලා නීතිය දන්න අපිට තේරෙන්නේ නැති වුණාට ඉංජිනේරු මාත්‍යෙකුට තේරෙනවා. පරිගණක පාවිච්චි කරලා වංචාවක් දූෂණයක් කරනකොට පරිගණක ඉංජිනේරුවෙකුට තේරෙනවා. ඉතින් ඒ වගේ අනිත් ශාස්ත්‍රවලටත් අපි මේක විවෘත කරලා තියෙනවා. මේ පනත අපිට දීර්ඝ කාලයක් ගත වුණා හදන්න. ඒ වගේම මේක ක්‍රියාත්මක කරන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒක නිසා අපි මාස 18ක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමේ දිනය නියම කරන්න අධිකරණ ඇමතිවරයාට බලය දීලා තියෙනවා. ඒතොර මේක ගිය මාසේ 8 වෙනිදා මට මතක විදියට කතානායකතුමා අස්සම් කරා. ඊට පස්සේ මේක ක්‍රියාත්මක වීමේ දිනය විදියට මම මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා. මේ මාසේ 15 වෙනිදා ලබන සිකුරාදා ඉඳලා මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි කතානායකතුමාටත් මම ලියලා තියෙනවා මේ පනත යටතේ සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 21 වෙනි සංශෝධනය යටතේ ඒ කොමිසමට සමාජිකයන් සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් පත් කරන්න කටයුතු කරන්න කියලා. දැන් ඔය වංචාව දූෂණය ආක්‍රමිකතා ඒවා ගැන කියද්දී පසුගියදා ඉතාමත් ආන්දෝලනාත්මක අනාවරණයක් වුණා. ජාතික පුවත්පතක් මේ පිළිබඳව වාර්තා කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග ලබාගෙන ඉන්න නඳුන් චින්තක වික්‍රමරත්න එහෙම නැත්නම් හරක් කටා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයා නිදහස් කරන්න අමාත්‍යවරයෙක් බලපෑම් කරනවායි කියලා ටිරාන් අලස් මහජන සාමය සම්බන්ධ අමාත්‍යවරයාට. ඔබතුමා දන්නවද කවුද කියලා? මම නම් කවුද කියලා දන්නේ නැහැ. ওই සම්බන්ධව මම දැක්ක මේ සමාජ මාධ්‍ය තුල මගේ නමත් පුතාගේ නමත් සඳහන් කරලා තිබුණා. ඔව්. ওই හරක් කටා කියන්නේ කවුද? හරක් කටාවේ මේ බරපතල අපරාධ කරපු මිනිහෙක්ව කවුරු හරි ඇමතිවරයෙක් කිව්වයි කියලා පොලිසිය භාරයෙන් ඇමතිතුමාට නිදහස් කරන්න පුළුවන්ද? ඉතින් සමාජ මාධ්‍ය විසින් මන් දන්නේ වෙන අමාත්‍යවරයෙක් කටයුතු කරාද කියලා. මගේ ඉතිහාසයේ කවුරුත් මට එහෙම චෝදනාවක් කරලා නැහැ. ඔබතුමාට කැබිනට් මණ්ඩලයේදී අහන්න පුළුවන් නේ ටිරාන් අලස් මහත්මගෙන් කවුද මේ කියලා. නෑ කැබිනට් මණ්ඩලයේදී මට අහන්න ඕනේ මට දැන් උනත් අහන්න පුළුවන් දුරකථන කෝල් එකක් දීලා. එහෙම ගැටලුවක් නැහැ. ඔව්. හැබැයි එහෙම කැබිනට් ඇමතිවරයෙකු බලපෑම් කරලා මේ වගේ අපරාධකාරයෙක් එළියට දාන්න බෑ. ඔව්. ඒක ඒක කියන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ රටේ තියෙන මූලික නීතිය අනුව ජනාධිපතිට පුළුවන් ද මේ මෙයාව එළියට දාන්න. ජනාධිපති සමාවත් දෙන්න පුළුවන් වැරද්දක් කරලා වැරදිකරු වෙලා හිරේ ඉන්න කෙනෙකුට. මෙන්න අඩුවක් පවතින විනිය කොහොමද එළියට දාන්නේ? ඒක කියනකොට මේක තේරෙන්න ඕන මේ කිසිම දෙයක් ජාතික පුවත්පතක් ඒ චෝදනාව ඉදිරිපත් ජාතික පුවත්පත් වලත් විජාතික දේවල් කොච්චර දානවද මේ සංක? ওই ජාතික පුවත්පත් වල පළවෙනි පිටුවේ දාන සමහර වෙලාවට හෙඩ්ලයින් එක ඇත්තද කියලා අපෙන් කී දෙනෙක් කෝල් කරලා අහනවද? ඉස්සර අපි මොකක් හරි කියපුවාම මිනිස්සු කියන්නේ නෑ ඕක වෙන්න බෑ අහවල් පුවත්පතේ තිබුණා කියලා. අද මොකද්ද කියන්නේ පුවත්පතේ වැඩක් ලොකුයි කියලා නේද දැම්මොත් ඔයාගෙන් කී දෙනෙක් අහනවද ඇත්තද මේ පත්තරකාරයෝ කියලා තියෙන්නේ කියලා. එහෙම ක්‍රෙඩිබිලිටි එකක් එච්චර නෑ දැන් නිවුස් වල. දැන් ඔය බලපෑම් ගැන කතා කරද්දී ලොකුම බලපෑම අනිත් එක පත්තරයක ජාතික පුවත්පතක් නම් විශාල වගකීමක් තියෙනවනේ. ඔව්. එතකොට ජාතික පුවත්පතක් රට වෙනුවෙන් නම් මේ ප්‍රවෘත්තිය පළ කරන්නේ ඇයි බය ඒ ඇමතිගේ නම දාන්න? මොකද තියෙන බය? ඔච්චර පැහැදිලි සාක්ෂියක් තියෙනවා නම් ඇයි දාන්න බැරි? එහෙනම් නම දාන්න නැති හින්දා තමයි එක එක්කෙනාගේ නම කැමති විදිහට යෝජනා කරන්නේ. ඒගොල්ලන්ගේ පුවත්පත් තරගයක් තියෙන්නේ. මේ සංක තව අවුරුදු 4-5යි මේ පුවත්පත් ලංකාවේ අච්චු ගහන්නේ. මේ යන ක්‍රමවේදය තුල මෙහෙමයි පුවත්පත් අච්චු ගන්න පුළුවන්. කර්මාන්තයක් විදිහට පුවත්පත් පවතින්නේ නැත අවුරුදු 3-4කින් එහා පැත්තට. පොද දැන් යන අනිත් මාධ්‍යයත් එක්ක සමාජ මාධ්‍යයත් එක්ක සහ ඉස්සර සමාජ මාධ්‍ය කොහොමද ආරම්භ වුනේ? පුවත්පතක වැටිච්ච ප්‍රවෘත්තියක් අරගෙන සමාජ මාධ්‍යය දාලා ඒක සමාජ මාධ්‍ය හරහා සංසරණය කරනවා. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද කොහේ හරි ගොසිප් සමාජ මාධ්‍යයක කොනක තියෙන එකක් අරගෙන හෙට පුවත්පතේ හෙඩ්ලයින් එක. ඒකට මේ පුවත්පත් තව කොච්චර කල් මිනිස්සු ගනීද? එහෙම ප්‍රශ්නයක් මට වැඩි ඔබට තේරෙන්න ඕන. සමාජවේදී ජේෂ්ඨ ඔය අවුරුදු 3කින් ඔබතුමා කියන විදිහට පුරෝකථනය කරන විදිහට පුවත්පත් අච්චු ගන්න එක නැවතුව නෑ එහෙම කියන්නේ මම එහෙම කියනවා නෙවෙයි. අවුරුදු 3-4ක් යනකොට බැරි වෙනවා මේ. නෑ නෑ එහෙම නේ මං කියන්නේ. තව අවුරුදු 3-4ක් යනකොට මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට අමාරුයි. දැනුත් අමාරුයි. මම ඔබත් දන්නවා අපිත් දන්නවා දැන් පුවත්පත් කර්මාන්තේ හරි අමාරුවෙන් ගෙනියන්නේ. මොකද එක පැත්තකින් ඔය ඇඩ්වර්ටයිස්මන්ට් නිසා තාමත් ටිකක් අල්ලගෙන යනවා. පුවත්පත් විකිණීමේ ප්‍රතිශතය ගත්තම හරි අඩුයි. එක පැත්තකින් ගත්තම සමාජ මාධ්‍ය ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. අනිත් එක දැන් රටේ හැම තැනටම විද්‍යුත් මාධ්‍ය තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තා ස්මාර්ට් ෆෝන් එකෙන් ලෝකෙම බලන්නටත් පුළුවන්. අනිත් එක පත්තරේ තියෙන ටික ඕගොල්ලෝ උදේට කියවනවා. ඊට පස්සේ දවල්ට මිනිස්සුන්ට පත්තරේ ගන්න උවමනාවකුත් නැහැ. හොඳ අපි කෙටි විරාමයකින් පසුව 360 දී යලිත් සම්බන්ධ ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී අපි නිරීක්ෂණය කරන ඇමතිතුමා ඔබතුමා කියන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා විදිහට ඒ වගේම ප්‍රවීණ නීතිඥවරයෙක් විදිහට අධිකරණයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් සටන් කරනවා ඉදිරිපත් වෙනවා අදහස් දක්වනවා. හැබැයි මම දන්නේ කැබිනට් අමාත්‍යවරයෙක් නිසාද කියලා මෙවර අධිකරණයේ සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් මුලින්ම විධායකයනොත් ඒ අනුසාරයෙන් ව්‍යවස්ථාදායකනුත් එල්ලවද්දී ඔබතුමාගේ හඬක් ඇහෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබඳව කතා කරනවා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙක්. ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිම පාර්ශවයක හෝ ආයතනයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කතානායකතුමා කියා සිටියා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවකට පටහැනි කිසිම ආකාරයක නියෝග හෝ තීන්දුව නිකුත් කිරීමට කිසිදු අධිකරණයට බලයක් නොමැති බව. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අව්‍යාචනාධිකරණ විනිශ්චයකාරවරුන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසදා පනත යටතේ පාර්ලිමේන්තුවට ගෙන යාමේ උත්සාහයක් ඇති වුණා. මේ පසුබිම යටතේ තමයි නීතිඥ සාමූහිකය නැවතත් පණ ගන්නවට. ජයම්පති වික්‍රමරත්න ජනාධිපති නීතිඥවරයා කතා කරනවා. ඊට පස්සේ සාලී පීරිස් ජනාධිපති නීතිඥවරයා කතා කරනවා. එහෙම ඇයි විධායකය තර්ජනය කරන්නේ? මේක කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි, වෙන ඒකකයකට මේක මේව කරන්න මැදිහත් වෙන්න බැහැ කියලා එහෙම කරන්න පුළුවන්. සංගමං ඒකට උත්තර දෙන්න කලින් පොඩි විනාඩියක කාලයක් දෙන්න. අර මම මාධ්‍ය ගැන කියපේක පුවත්පත් ගැන කියපේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මගේ කියන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන පෙළේ පුවත්පත් තුනත් අද කියන්නේ තමන් පළ කරන පුවත්පත්වල විශ්වසනීයභාවය පිළිබඳව ජනතාව තුළ වැඩි බලපෑමක්, ඒ කියන්නේ විශ්වසනීයභාවය පිළිබඳව සැකයක් ඇති වෙන ප්‍රවෘත්ති පළ කිරීම. අනිත් එක තමයි තමන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට අපොහසත් වීම. අනිත් කාරණේ තමයි තරුණ පරම්පරාව අද පුරුද්දක් විදියට දැන් ඔබ අපි මේ ශිෂ්‍යෝ කාලේ අපේ ජීවිතේ අපි ආරම්භ කරන්නේ උදේට එකක් බිහිලා පත්තර ටික බලලා. අද අපේ මේ පරම්පරාවේ දරුවෝ එහෙම අපිට පේන්නේ නැහැ. අපේම දරුවෝ වුණත් අද පුවත්පත් දිහා බලන්නේ නැහැ. උදේට මේ Facebook එක බලනවා, ඒක TV එක බලනවා. ඒ වගේ ප්‍රවණතාවයත් එක්ක නැතු මේ පුවත්පත් කලාව පරිහානියටපත් වීම විශාල සමාජික ඛේදවාචකයක්. එනිසා මම මේක මතු කරේ අත් වශයෙන්ම මේක අවධානයට යොමු කරන්න. මේ ශාස්ත්‍රය කඩාවැටෙන වැටුනොත් ඒක රටකට ඉතාමත් මේ හානි කරයි. ඒක තියෙන්නට ඕන. මොකද රටක මේ කියන්නේ ප්‍රශස්ත සංවාද ඇතිකරනද, ඒ වගේම මේ ඇකඩමික් වැඩවලට, ඒ කියන්නේ අධ්‍යාපනික කටයුතු වලට, ඒ වගේ දේවල් වලට පත්තරෙන් විශාල සේවාවක් කරන්න පුළුවන්. ඒක නිසා ඒක රැකෙන්නට ඕන. නමුත් මම මේ කිව්වේ ඒකට තියෙන අනුතුර. අනිත් එක දැන් අධිකරණයේ ස්වාධීනතාවය ගැන ඔබ දන්නවා. 2012-13 කාලේ මම සභාපතිකානි කාලේ තමයි මම හිතන්නේ නීතිඥ සංගමයේ තිබුණ මේ විතාලම අභියෝගාත්මක කාල සීමාව. ශිරාණි බණ්ඩාරනායක මැතිණියට ප්‍රශ්නයක් තිබුණා. මන්නාරමේ අධිකරණයට ගල් ගහලා ප්‍රශ්නයක් තිබුණා. අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයාට මහමගදී පහර දීලා ප්‍රශ්න ආවා. අපිට සිද්ධ වුණා අධිකරණ මුළු රටේම දින 6ක් පළවෙනි වතාවට බොයිකොට් කරලා වහන්න. ඊට අමතරව අපි නඩු පැවරුවා. විශාල වැඩ කොටසක් නීතිඥ සංගමයේ විදියට අධිකරණයේ ස්වාධීනතාවය රකින්න මගේ නායකත්වය තුළ ලංකා ඉතිහාසයේ එකම මහා සභා රැස්වීම, විශේෂ මහා සභා රැස්වීම කොළඹට නීතිඥවරු 3400ක් ඇඳවලා ඒකමතිකව තීන්දුව ගත්තා. ඒක සුවිශේෂීතාවය ඔබ දන්නවා. මේ අධිසාධිකරණයේ ඉස්සරහම ඇතුළ වගේ තැන. ඔව්. එතකොට මම අභියෝගාත්මක කටයුත්තකට අත ගැහුවේ. මොකද අපේ නීතිඥ සංගමයේ සාමාන්‍ය മന്ത്രി දේශපාලන පක්ෂයක් විශේෂයෙන්ම නියෝජනය කරන කෙනෙකුට මේ ඡන්දයක් දීලා සභාපති කරගන්නේ නැහැ. නමුත් මම මා කෙරෙහි ඒගොල්ලන්ට විශ්වාසය තියෙන නිසා තමයි විශාල ප්‍රතිශතයකින් ඒ පසුබිම නොතකා පක්ෂ බේදයකින් තොරව මාව පත් කරගත්තේ. හැබැයි මම ඒ ගරුත්වය නීතිඥ ප්‍රජාව වෙනුවෙන්, නීති ආධිපත්‍ය වෙනුවෙන්, අධිකරණ වෙනුවෙන් මම ඉටු කරා. දැන් මේ ඉදිරිපත් වෙච්ච කරුණු කීප දෙනෙක් මම දැක්කා මේ අධිකරණ විනිසුරුවරුන් ගෙන්නන්නට ඕනයි කියලා පාර්ලිමේන්තුවට. මීට කලින් මේ වගේ දේවල් සිද්ධ වුණා. ඊට කලින් මං කැමති ඇමතිතුමා දැන් ජනාධිපති නීතිඥවරයා මතු කරන පළවෙනි කාරණය තමයි දැන් IMF එක. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ ක්‍රියාදාමයට නතුවීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඒ වගේ දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්, තීන්දුව తీරන ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි කියලා ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී කියනවා. වෙන අයට ඒ ගැන නියෝග දෙන්න තීන්දුව ගන්න බෑයි කියලා. වෙනය කවුද අපි ඒවලට නියෝග දෙන්න යන්නේ නැහනේ. ඒ කියන්නේ අධිකරණය සම්බන්ධයෙන්. දැන් ජයම්පති වික්‍රමරත්න මහත්මයා කියන්නේ එහෙම කරන එක වැරදි කියලා. ඊට පස්සේ ඒකම කතානායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි කියලා එතුමා කියනවා. මට තේරුණා ප්‍රශ්නේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක අතන්ට එමු. විනිසුරුවරුන් කැඳවීම දෙවෙනියට එමු. ඔබතුමා අරකට මොකද්ද කියන්නේ? දැන් පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කිරීමේ බලය මූල්‍ය පාලනය සහ විවස්ථා සම්පාදනයේ බලය තියෙන පාර්ලිමේන්තුවට. එතකොට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරනකොට වුණත් අධිකරණයට නියෝගයක් දෙන්න බලයක් නැහැ. අධිකරණයට තියෙන කන්සල්ටේටිව් ජුරිස්ඩික්ෂන් එකක්. ඒ කියන්නේ විමර්ශ මොකද්ද ඒකට කියන්නේ අපි? උපදේශාත්මක අධිකරණ බලයක්. ඒතර අපි පනතක් ගෙනාපුවාම සමහර වෙලාවට මේ පනත පනතේ සමහර කොන්දේසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණය අපිට නියෝග දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා අපි හිතමු 12 වෙනි වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඕන නම් සම්මත කරන්න මේ 3න් 2කට අමතරව ජනමත විචාරණයකින් අනුමැතිය අරගෙන. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දෙන්නේ නැහැ. අපේ මුදල් 50ක් සම්බන්ධවවත් අනිකුත් 50ක් සම්බන්ධවවත් මේක කරන්න එපා කියලා නියෝගයක් දීලා නැහැ අද වෙනතේ. කියන්නේ මේක ව්‍යවස්ථා විරෝධී, ව්‍යවස්ථාවට විරෝධී කියන්නේ ව්‍යවස්ථාවට පටහැනි. එහෙම ඒත් ඔයගලන්ට ඕන නම් ව්‍යවස්ථාව අනුවම සම්මත කරන්න පුළුවන් 3න් 2ක් සහ නොපැමිණි අය ඇතුළුව. ඒ කියන්නේ 150කට වැඩි ඡන්ද ප්‍රමාණයක් සහ ජනමත විචාරණයකින්. ඒකට මුදල් පනතක් ඉදිරිපත් කරත් ශ්‍රේෂ්ඨාධිකරණය අපිට නියෝග දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන මේ පනතේ අහවල් වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා 3න් 2ක් සහ ජනමත විචාරණ නැතුව සම්මත කරන්න බෑ කියලා. ඒක තමයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමක් නෙවෙයි. හැබැයි එහෙම අවස්ථාවක් තිබුණා. ඔබට මතකද ඒකේ නඩුවේ මමත් පෙනී හිටියා. අනුර බණ්ඩාරනායක කතානායකතුමා ඉන්න වෙලාවේ අගවිනිසුරුට එරෙහිවගෙන ආපු මොකද්ද දෝෂාභියෝග සම්බන්ධව අපි නියෝගයක් ගත්තා. එදා අනුර බණ්ඩාරනායක කතානායකතුමා විදිහට නියෝගයක් දුන්නා පාර්ලිමේන්තුවේ කටයුත්තකට උසාවිය දෙන නියෝග වළංගු නැහැ කියලා. ඒ අරින්න මෙතන අධිකරණයයි හැමතිස්සෙම කියන්නේ ඒක. මොකද ඒකේ මමත් එක පාර්ශ්වයකට පිනී හිටියයි නියෝගය ලබා ගන්න. ඉතින් ඒක දැනටවත් අනුගම්ම්‍ය පූර්ව නිදර්ශන න්‍යායයටදී පාර්ලිමේන්තුව විසින් අනුගමනය කරනවා. හැමතිස්සම මට තියෙන ප්‍රශ්නයක නෙවෙයි. දැන් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන මොහොතක අපේ අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ඉඳන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණය හොඳට දන්නවනේ හතර සීමාව. මේ විනිසුරුතුමන්ලා හොඳට දන්නවා ඔවුන්ගේ බලය පිළිබඳ. බලාතික්‍රමණයක් කරපු අවස්ථාවක් අපිට නිරීක්ෂණය වෙන්නෙම නැහැ. මෑත ඉතිහාසයේ මම දන්නේ ඈත ඉතිහාසයේ තියෙනවද කියලා මෑත ඉතිහාසයේ නිරීක්ෂණය වෙන්නෙම නැහැ. එහෙම තියෙද්දී ජනාධිපතිතුමාට මොකද්ද තියෙන මේ ඕගොල්ලන්ගේ බලය මේකයි මේ අපේ බලය මේකයි මේ පෙත්සම් දෙකක් ඉදිරිපත් වෙලා තියෙන පෙන්ඩින් අවස්ථාවක්. එහෙම කියන්න ඕනේද? දැන් ඒක කියන්න ඕනද නැද්ද කියන එක රටේ විධායකේ ප්‍රධානියා විදියට ඒක එතුමාගේ අභිමතය. හැබැයි එතන මම කියන්නේ අධිකරණය ඒ සම්බන්ධව නියෝග දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එතුමා ඒක කිව්වත් නැතත් අධිකරණය මේ නීතිය සම්පාදනය කිරීමට විරුද්ධව නියෝග දෙන්නේ නැහැ. අධිකරණයට බලය තියෙනවා ඒ පනත හෝ එහි වගන්තියක් හෝ කීපයක් විවස්ථාවට ගැටෙනවද නැද්ද කියලා විතරක් කියන්නේ. එතකොට තියෙන පාර්ලිමේන්තුව කැමති නම් දැන් ගොඩක් වෙලාවට අපි මේ වගේ අවස්ථාවල ඔබ දන්නවනේ අනුගමනය කරපු ක්‍රමය අපේ 21කටත් ආවා. එතකොට ඒ වෙලාවට අපි කියන්නේ 3න් 2 ගන්නේ අපි සමහරලාට 3න් 2 තියෙනවනේ කොහොමත් ආණ්ඩු ව්‍යවස්ථාවක් සංශෝධනය නම් 3න් 2 නැතුව මොකුත් බෑනේ. ඒතර අනිත් පනතක් සම්බන්ධව වුණත් ඒතර 3න් 2 අපිට තියෙනවා නම් අපි වගන්තිය සම්මත කරනවා. හැබැයි ජනමත විචාරණයක් ඕනේ කියලා කිව්වොත් එම අපි වගන්තිය ඇතෑරලා ඒක ගැළපෙන විදිහට හදාගෙන යනවා. ගොඩක් වෙලාවට ශ්‍රේෂ්ඨාධිකරණය 99%ම අවස්ථාවලදී කරන්නේ මග පෙන්වීමක් කරනවා මේක පටහැනි ඒක නිසා 3න් 2 ජනමත විචාරණය උඩ. හැබැයි මේ වගන්තිය මෙන්න මේ ආකාරයට වෙනස් කරගත්තොත් සාමාන්‍ය සරල බහුතරයෙන් පුළුවන් කියලා. ඒතර අධිකරණයේ විශාල සහයක් දෙනවා මග පෙන්වීමක් කරනවා පාර්ලිමේන්තුවට. මෙතන කිසිම ගැටීමක් නැහැ. ඒතර විනිසුරුරුන් ගෙන්නන්න ඕනේ කියන එකේදී මට මතකයි ඒ අර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීපු තීරණයෙන් පස්සේනේ. නෑ ඒක මුලින්ම මට මතකයි මෙහෙම යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුවේ 2005 විතර වෙන්න ඕන ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා හිටියා බරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා විදියට. ඒ අවස්ථාවේදී නාවලපිටියේ මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දීලා තිබුණා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලිපියක් ලියලා තියෙද්දිත් ඒක අධිකරණයට ඉදිරිපත් කරද්දිත් ඒ මන්ත්‍රීතුමාට මහින්දානන්ද මන්ත්‍රීතුමාට එදා පාර්ලිමේන්තුවේ සිටිය යුතු අත්‍යවශ්‍ය දිනයක් කියලා. එතකොට එතෙන්දී ඒ ලිපිය පැත්තකට දාලා මහේස්ත්‍රාත්වරයා වරෙන්තුමක් නිකුත් කරා. එතෙන්දී යෝජනාවක් ඉදිරිපත් කරා මහේස්ත්‍රාත්තුමා ගෙන්නන්න කියලා. ඒ වෙලාවෙත් මම මේ කමිටුවට කරුණු පැහැදිලි කරලා ඒ ගැටුමකට යන්න නොදී මහේස්ත්‍රාත්වරයාට මම ගිහිලා කරුණු ඉදිරිපත් කරා මේක එතන වැරදක් වෙලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේදී මේක නිවැරදි කරන්න කියලා. එතකොට ඒක නිවැරදි කරා. ඒක නිසා අපි එහෙම ගැටීමක් ඇති වෙන්න යන්න දුන්නේ නැහැ. මේ අවස්ථාවේදීත් කීප දෙනෙක්ම කතා කරද්දී අපි ඒගොල්ලන්ට උපදෙස් දුන්නා මේක වැරදි මතයක්. ඒක පාර්ලිමේන්තුවටත් හොඳ නැහැ අධිකරණයටත් හොඳ නැහැ. ඒක නිසා මේ වගේ මත ඉදිරිපත් කිරීම නවත්තන්න කියලා මේ වගේ ක්‍රියාදාමයකට යන්න අවශ්‍ය නැහැ කියලා ඒගොල්ලෝ පිළිගත්තා. ඒ කියන්නේ දැන් කිසිදු එහෙම අවස්ථාවක් නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හෝ එහෙම? නෑ. එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි සමහර අය නීති පිළිබඳව 100% හැමෝටම අවබෝධයක් නැහැ. ඉතින් සමහර අය තම තමන්ගේ මත නීතිඥවරයෙක් නේ යෝජනාව ගෙනාවේ. മന്ത്രിවරයා නීතිඥවරයෙක්. ඔව් ඉතින් එහෙම මේ කියන්නේ මම ඒගොල්ලෝ අව탁සීරු කරන නෙවෙයි සමහර අවස්ථාවල යම් යම් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ හැඟවීම් බරව සමහරු කටයුතු කරනවා. එතකොට වරප්‍රසාදවල අයිතිවාසිකම් තියෙන නිසා සමහරු වැඩියෙන් අයිතිවාසිකම් අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දැන් ගිය සතියේ මිනිසුරුවරුන්ට විශාල චෝදනාවක් කරා එක മന്ത്രി කෙනෙක්. ගිය 5 වෙනිදා 6 වෙනිදා මං 7 වෙනිදාම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරා මිනිසුරුවරුන්ට එරෙහිව එහෙම චෝදනා කරන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි මම අග විනිසුරුතුමාට ලිපියකුත් ලෑස්ති කරලා තියෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා විනිසුරුවරුන්ට එරෙහිව උනත් දැන් චෝදනා තියෙනවානේ පාස්කු ප්‍රහාරයේ පිල්ලයන් ඇමතිතුවරයා බේරගන්න කුමන්ත්‍රණයක් කරයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිව්වනේ ප්‍රසිද්ධියේ. එතකොට ඇත්තටම එහෙම දෙයක් වෙලා තියෙනවා නම් අපි වහන්න ඕනනේ. එතකොට ඒක එක පැත්තක්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට අයිති කාර්යයක්. මම ඒක දැනුම් දීලා තියෙනවා අග විනිසුරුතුමාට ලිඛිතවත් දැනුම් දෙනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ඒ වගේම හැබැයි ඒ කරපු ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් ඒකේ සත්‍යතාවයක් නැත්නම් ඒ ප්‍රකාශ කරපු අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා. දැන් ලංකාවේ ඕනෑම පුරවැසියෙක් ජනාධිපතිවරයාට යම්කිසි මුක්තියක් තියෙන්නට පුළුවන්. හැබැයි ඕනෑම පුරවැසියෙක් අධිකරණ නියෝගයකට නතු වෙන්න ඕනේ නෑ මෙතුමා. දැන් නතු වෙනවනේ. නතු නොවෙච්ච නියෝගයක් නෑනේ. නෑ දැන් ඔබතුමා බන්ධනාගාර කටයුතු පිළිබඳවත් ඇමතිතුමා. දැන් මට කියන්න අර මහර සිද්ධිය පිළිබඳව ඔය විනිසුරුවරුන් ගැන කතා කරන්න ගත්තේ මහර සිද්ධිය සම්බන්ධයෙන් ඒ මරණ පරීක්ෂණ වලින් නික්බිතිව ඒ කියන්නේ දනිස්සෙන් පල්ලෙහාට නෙමෙයි වෙඩි තියලා තියෙන්නේ කියලා මරණ පරීක්ෂණ වලදී තහවුරු වුණාම වැලිසර ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කරනවානේ ඒ සැකකාර බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න කියලා. එතකොට දැන් ඒ ගරු අධිකරණයේ දීපු නියෝගය තකන් නැතුව ඒ අය අත්තනගොට ගත්ත දෙගුලන් දැන් කොයි කාලේ සිද්ධියක්ද? දැන් මේ ඊයේ පෙරේද සිද්ධියක්. මේ මාසයක් විතර ඇති. දැන් ඒ අය අත්තනගොට ගන්න නැත්තුව ඊට පස්සේ වෙන ඒ කියන්නේ අභියාචන අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඒ වගේ වෙන ක්‍රියාදාම වලට යන්නේ මෙතුමා. නෑ මේ ක්‍රියාදාම වලට යන්නේ නිලධාරීන්නේ. ඔව්. ආණ්ඩුව නෙවෙයිනේ. දැන් හිටපු නීතිපතිතුමාට මීට කලින් හොඳ උදාහරණයක් කිව්වනේ. ඉතපු නීතිපතිතුමාගෙන් පාස්කු ප්‍රහාරය ගැන ඔහු කියපු දේ ගැන ප්‍රකාශයක් ගන්න ගියපුවාම ඔහු අධිකරණයට ගිහිල්ලා අතුරු නියෝගයක් කරන් ඒක නතර කරනවා. ඒක ඔහුගේ අයිතියක්. ඒකට නිලධාරියෙක් උනත් ඔබට උනත් විරුද්ධව යම්කිසි නියෝගයක් වැරදි විදියට අධිකරණයකින් දීලා තියෙනවා මම දන්නේ හරිද වැරදිද කියලා. ඒක නිලධාරින්ට තියෙන අයිතිය අපිට නැති කරන්න බෑ. ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකමක් යටතේ යන්න ඕන කෙනෙකුට තියෙන අයිතියක්. හැබැයි ආණ්ඩුවක් විදියට හරි දෙපාර්තමේන්තුවක් විදියට හරි අපි දායක වෙලා නැහැ නීතියෙන් පිට යන්න. ආණ්ඩුවක් හරි දෙපාර්තමේන්තුවක් හරි අධිකරණ නියෝගයකට ගරු කරන්න ඔබතුමාලා බැඳිලා ඉන්නවා. දැන් ඒක අනිවාර්යයෙන්ම අපි නෙවෙයි රටේ හැම පුරවැසියෙක්ම බැඳිලා. ඔය සිද්ධිය පිළිබඳව ඔබතුමා දන්නවා. ඔය සිද්ධිය මම ගැඹුරෙන් ඔය දැන් කියපු කරුණු ඇත්තටම ගැඹුරෙන් මම දන්නේ නැහැ. නමුත් ඔබ කියපු කරුණු අනුව මම කිව්වේ ඔව් අධිකරණයට ගිහලා නියෝගයක් ගන්න ඕන ඒගොල්ලන් ඒගොල්ලන්ගේ අයිතියක්. දැන් ආනන්තාත් අප්‍රමාණ නඩු ගොඩ ගහලා තියෙනවා. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි කටයුත්තක් කරන්න යනකොට ඒක වළක්වන්න කියලා. මොකද ඒක අගතිදායක විදියට වෙනවා, පක්ෂාග්‍රාහීව වෙනවා, නැත්නම් බොරු චෝදනා මත වෙනවා. ඒක පුරවැසියට දීපු අයිතියක්. ඒක නැති කරන්න කාටවත් බලයක් නැහැ. ඒ පුරවැසියගේ අයිතිය රකින්නෙත් අධිකරණයමනේ. අධිකරණේ නියෝගය දෙන්නේ. පල්ලෙහා අධිකරණේ නියෝගය දෙනවා. ඉහළ අධිකරණයෙන් කියනවා යමක් නතර කරන්න කියලා. ඒ කොහොම අධිකරණ ක්‍රියාදාමයක් මිසක් ආණ්ඩුවට ඒකට සහභාගීත්වයක් ආණ්ඩුවේ සම්බන්ධතාවයක් නැහැ. බන්ධනාගාර ගැන කතා කරපු හින්දා ප්‍රවෘතියක් පල වුණා. අපි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙනුත් ඒක තහවුරු කරගත්තා. දැන් ඔය බොරැල්ල ප්‍රදේශයේ තියෙන වැලිකඩ CRP එක ඊට පස්සේ මැගසින් බන්ධනාගාරය ඔය ඔක්කොම හොරණට ගෙනියන්න යනවා නේද? මේක අද ඊයේ නෙවෙයි 2015 16 මම මේ අධිකරණ ඇමතිවරයා ඉන්න කාලේ මට මතකයි අපි ඉඩමක් ලබා ගත්ත අක්කර 80ක් මිල්ලනේ. ඒකේ එක කොටසක භූමිය සකස් කරලා ඔක්කොම තිබුණා. ඉදිකරගෙන යන්න තමයි ගියේ ඇත්තටම. හැබැයි අර ආර්ථික අර්බුදය ආපු නිසා ඒක එක තැන නතර වෙලා තියෙනවා. දැනටත් අපි උත්සාහයක් දරනවා මේ වැලිකඩ තියෙන බන්ධනාගාරේ රිමාන්ඩ් එක නෙවෙයි සිරකරුවෝ ඉන්න එක වර්ධිකරුවෝ ඉන්න කොටස ඒක අපි නෙවෙයි අතරම කරන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍යාංශය රිමාන්ඩ් ඒ කියන්නේ රක්ෂිත බන්ධනාගාරගතවන් ගෙනියලා බෑනේ හැමදාම ළඟ ඉන්න ඕන නිසා අනිත් කොටස අපිට ආයෝජකයෙක් ඉන්නවනම් ඒ ආයෝජකයෙකුට විශාල මේ කියන්නේ සංවර්ධනයක් කරන්න පුළුවන් වටිනම හාටොද සිටි වගේ මේ හදවත වගේ තැනක් නේ කොළඹට. ඔව් ඒක ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය වියදම මේ ආයෝජනය කරන්න පුළුවන් ඉන්න පාර්ශවයක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක දීලා ඒ මුදල් වලින් සම්පූර්ණ අංග සම්පූර්ණ ප්‍රමාණවත් බන්ධනාගාරයක් මිල්ලණිය ඉදි කරන්න දැනට සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒක මේ අපේ රාජ්‍ය ඇමතිතුමයි नागरिक संवर्धन अधिकारी तम करगने अन्े अभी मन दीर ताम हरी आयोजक कावे आओ तभी ये दिया क्रियात्मक बलापुरुत्वेनो ओम मम केलार भोगांबर हिरगेदर फाल्य कैलेटगे ताम भोगांबर हेम ममने आमते तुम एक बदल कारण आत्मकुद में एक हिरगेदर फाल्य कैलेटगे यहाँ युतुमदे आकने एक नौकर बे इतने नगर नुवर नगर में हिरगे अत्यागे किसी प्रयोजन नति वडाकने वटिना इडम इति उत्तन मन दानदार मट उत्तन व्यापृति कीपैक आरंभ कराने गया पुरा विद्यापनत हरहाटती पुरा विद्यापनत हरहाटती මොකද අවුරුදු 100කට වැඩි මේකක් ඉතින් ඒගොල්ල මේක වෙනස් කරන්න දෙන්නේ නැහැ නැත්නම් හොටෙල් ඉදි කරන්න ඉල්ලලා තියෙනවා ඒව නැත්නම් උතන තවත් විශාල ව්‍යාපෘතියකට කැන්ඩි සිටි සෙන්ටර් එක ඉල්ලලා තියෙනවා ඉතින් සමහර ඒවට අපි ඔය එක එක ආයෝජනය ආකේ ආපුවාම මහානායක ස්වාමීන් වහන්සේලාගෙනුත් අදහස් අහලා තියෙනවා ඒ වගේ ව්‍යාපෘති වලට මේ මොකද මේක පූජනීය නගරයක් සුදුසුද නැද්ද කියලා. ඉතින් සමහර ව්‍යාපාර කීපයක් ආපුවා අපිට බාර ගන්න බැරි වුණා ඒ වගේ මේ තත් හේතුන් නිසා. ඉතින් ඒක ඇත්තටම ඔබ කියන එක හරි ඒක හරි මේ හරි ලොකු රටට පාඩුවක් මොකද මහනුවර නගරය කියන්නේ මේ හරිම මේ තදබදයෙන් පිරිච්ච ඉඩකඩ මදි පැක්වෙච්ච කන්ජෙස්ටඩ් නගරයක්. ඒක ඉතින් අධ්‍යයනය කරලා මේ අදාළ අමාත්‍යාංශ වලින් අපි උත්සාහ කරන ඒ හරහා යමක් ප්‍රයෝජනවත් දෙයක් එතන කරන්න. අපි කැටි විරාමයකින් පසුව නැවතත් 370 ඇමතිතුමා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අයිත් පාරක් ඒ කියන්නේ දැන් වරින් වර ඔය කතාව උඩට එනවා අයිත් පාරක් කතාවක් උඩට ආවා ඊට සර්වපාක්ෂික සම්මේලනයෙන් පස්සේ මොකක්ද ඒ කරේ රංගනයක්ද කරේ ජනාධිපතිතුමා ඉදිරියේ ජනාධිපතිවරණය සඳහා උතුරු නැගෙනහිර දේශපාලකයන්ට මොකක් හරි කැරට් තලයක් දුන්නාද මොකක්ද ඒ කරන්න හදුවේ දැන් උතුරු නැගෙනහිර අපිට තියෙනවනේ ලොකු වැඩ කොටසක් කරන්න දැන් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයට තේ තියෙනවා කාර්යාල තුනක්. අතුරුදන් වගේ කාර්යාලය, වන්දි කාර්යාලය, ඒ වගේම සංහිඳියා කාර්යාලය උනුරේක. ඒතකොට ඒකෙදි අපි විශාල වැඩ කොටසක් පහුගිය කාලේ කරා ගිහිල්ලා ජංගම සේවා ගණනාවක් පැවැත්වුවා උතුරු නැගෙනහිර. 10 ගණක් ඉන්නවා ඉන්දියාවේ මේ ඉන්දියාවට ගිහිල්ලා අර යුද්ධ කාලේ ඉඳලා ආපු අය. ඒගොල්ලන්ට හැඳුනුම්පතක් නැහැ, උපැන්න සාතිකයක් නැහැ. ඉතින් මේ කටයුතු පිළිබඳව අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම උතුරේ දේශපාලන නියෝජිතයොත් එක්ක සාකච්ඡා කරා. එතකොට මේ උතුරේ දේශපාලන දමිළ නියෝජිතයන්ගේ ඔක්කොම නෙවෙයි රටේ මාධ්‍යත් මේ මතයක් හැදුවා සියලු දෙනා කියලා සියලු දෙනා නෙවෙයි. ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයකින් කටයුතු කරන අයත් ඒ අනිත් අයගේ මතයට විරුද්ධවත් කතා කරා. ඩග්ලස් දේවානන්ද මහත්මයා වගේ කට්ටිය මේ ඒ අන්තවාදී මතවල නැහැ. ඉතින් ඒගොල්ලන් മന്ത്രിවරු කීප දෙනෙක් තමයි මේ දැඩි ලෙස කියා සිටියේ 13 බල ගන්නන්න ඕනේ කියලා. එතකොට ඒකෙදී ජනාධිපතිතුමා කිව්වා හරි ඔයගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. දැන් ඒක මොකද්ද කරන්නේ? ඒක බල ගන්නනවද ක්‍රියාත්මක කරනවද කියලා මට තීරණය ගන්න බෑ. අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකඟ වෙන දේවල් විතරක් මම කරන්නම් කියලා. ඒක තමයි දුර අරගෙන ගියේ. ඉතින් මේක පාර්ලිමේන්තුවට අයිතිකාරයක්. එතකොට සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට එන දෙයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකක්. අනිත් එක ඉතින් ඕක සංකප්පි කිව්වත් නැතත් මේව දේශපාලඥයෝ පාවිච්චි කරනවානේ. උතුරේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට ඒ වෙනුවෙන් සටන් කරනවා කියලා ඒ දේශපාලඥයින්ටත් මාත්‍රිකා හදාගන්න තියෙන එකක් ওই මාත්‍රිකාව. අනිත් එක දැන් ඉන්දියාවේ දැන් ඡන්දේ තියෙනවානේ. ඉන්දියාවේ මොඩි අගමැතිතුමාටත් මේ තමිල්නාඩුවේ ඡන්ද ටික දැත්තන් ඒ ආණ්ඩුවක් හදාගන්න බැරි බව එතුමා දන්නවනේ. ඒ නිසා එතුමා තීපිරිත කච්චිතු දූපත කෙනෙක් කිව්වා. ඉතින් ඒවයි තාරබර ඇරලා ඉතින් අපි මධ්‍යස්ථ ලෙස බලලා තීරුම් ගන්න ඕනේ ඒවා. දැන් ඔය සමගාමී ලයිස්තුව අහෝසි කරන්න මොනවා හරි යෝජනාවක් තියෙනවද එතුමා? එහෙමයි ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා සමගාමී ලයිස්තුවේ අහෝසි කරන්න සහ අර මේ සමහර පනත් කීපයක් තිබෙනවා දැන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන බලතල හීනවන ආකාරයට අර පනත් කීපයක් සම්මත කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රාදේශීය ලේකම් වලුන්ට බලතල ලබා දීමට අදාළ පනත් කීපයක් තියෙනවා. අන්න ඒවා ඉවත් කරලා දෙන්නත් ඒගොල්ලෝ ඉල්ලීම් කරා. ඉතින් පිළිබඳ අපි තීරණයක් අරගෙන නැහැ. අපි කිව්වේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු කියලා. හරි ඔක සාකච්ඡා කරන්නත් ඕනේද කියලා හිතෙන්නේ. දැන් ඔය සමගාමී ලයිස්තුවේනේ තියෙන්නේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන්. දැන් පුරාවිද්‍යාව සම්බන්ධයෙන් මැදිහත්වීම උතුරේ දේශපාලඥයන්ගේ විශේෂයෙන්ම ගජේන්ද්‍ර කුමාර පොන්නම්බල මන්ත්‍රීවරයාගේ අපි නම් කිව්වට කමක් නැහැ. අපි දැක්කා හුරුන්දි විහාර ප්‍රශ්නයේදී. ඔහු ඒ කියන්නේ කටයුතු කරන්නේ හරිම අන්තවාදී සහ ආගම්වාදයෙන් ඔද්දල් වුණු ස්වරූපයකින්. දැන් කියන්න ඇමතිතුමා ඔහුතුමා හිටපු බුද්ධ ශාසන අමාත්‍යවරයා. ඊට පස්සේ අපි දන්න විදිහට මහා සංඝරත්නයත් එක්ක ඉතාමත් සමීප ඇසුරක් තියෙන දේශපාලකයෙක්. ඊට අමතරව මේ විහාර දේවාල ගම්පාලත පිළිබඳව පොතකුත් ලියපු කෙනෙක්. කුරුන්දේ ගැන කතා කරන්නේ නැහැ නේද ඔබතුමා? කතා කරනවා. දේශපාලන අවාසියක් වෙයි කියලා නෑ කතා කරනවා. මම ඒ පිළිබඳව ඔය ඒ විහාරස්ථානයේ සම්බන්ධව කටයුතු කරන භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා කරලා තියෙනවා, සාකච්ඡා කරා. ඒ වගේම ඔය ඒ පිළිබඳව කතා කරන දමිළ මන්ත්‍රීවරුක ඉපදෙනෙක් ඉන්නවා. ගජේන්ද්‍ර පොන්නම්බලම එක නෙවෙයි හැබැයි අනිත් මේ മന്ത്രിවරු කීප දෙනෙක් ඉන්නව සම්බන්ධ ලේකොලත් එක්කත් කතා කරා. දැන් පහුගිය දවස්වල මේ එතන ලොකු කැළඹීමක් ඇති කරන්න යම් කිසි කණ්ඩායමක් මෙහෙවන්න ගියා. ඒ වෙලාවේ උතුරු පළාතේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ മന്ത്രി කෙනෙක් මට දැන් නම මතක නැහැ. එතුමටත් කතා කරා. ඒ වෙලාවේ එතුමත් ජනතාවට කතා කරලා කියලා තිබුණා මෙතන ගැටුම් ඇති කරගන්න එපා, අපි මේ සාමකාමී විසඳ ගන්නවා කියලා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මේ මම විශ්වාස කරනවා ඒ පිළිබඳව මේ දමිළ ආගමික නායකතුමන්ලත් එක්ක අපේ මහානායක ස්වාමීන් වහන්සේලා කතා කරොත් මේක අපි කතා කරනවට වැඩිය යහපත් විදියට මේක විසඳ ගන්න පුළුවන්. මොකද දේශපාලඥයෝ ඇත්තටම ඒගොල්ලන්ගේ ඡන්දපදනම ගැන හිතලා තමයි යෝගන කටයුතු කරන්නේ. දැන් ඒ අවස්ථාවාදී දේශපාලනේ ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලන් ගැන විතරක් නෙවෙයි. ඔහුගේ සීයා හිටියනේ. ඒකට ඔහුගේ සීයා මේ මං හිතන්නේ අමති ධූරයක් දරුවා. එතකොට ඒ වෙලාවේ දැන් අද දෙමළ ජනතාවගේ අයිති වෙනුවෙන් කතා කරන්නේ. අර 47 49 ඉන්දියානු පුරවැසියන්ගේ පුරවැසිභාවය, ඉන්දියන් දෙමළ ජනතාවගේ පුරවැසිභාවය පිළිබඳව පනත ගෙනාපු වෙලාවේ 6,90,000කට කොහෙද ඉන්දියාවෙන් මෙහෙට ආපු අය අයගේ පුරවැසිභාවය අහිමි වුණා. ඒතර ඒකට පක්ෂව ඡන්දේ දුන්නා. ඒ හැබැයි වතුකරේ ජනතාවගේ. ඔව් ඉතින් හරිනේ. ඉතින් දමිළ ජනතාවනේ ඔක්කොම ඉන්දියාවෙන් ආපු අයනේ. ඒකෙදි එතුමා ඉතින් ආණ්ඩුවේ ඇමතිවරයෙක්. අනිත් පැත්තෙන් දමිළ ජනතාව 6,90,000කට ඡන්ද බලය නැති කරන පනතට අත ඉස්සුවා. ඉතින් ඒක නිසා ඒ උදවිය එක එක වෙලාවට මේ කියන ඒවා ඉතින් අපි ඇනලයිස් කරන්න ගියොත් අපිට රටේ වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් චාමර ගුණසේකරගේ කතාව. චාමර ගුණසේකර නෑ නේ. එහෙම කියන්නේ නෑ නේ මිතුමා නේ. නෑනේ. ඒක ගැන මම දන්නේ ඒක CID එක පරීක්ෂණ කටයුතු කරනවා. ඔව්. ඒ පිළිබඳව මම ඉල්ලුවා පාර්ලිමේන්තු තේරීකාරක සභාවක්. ඒ විතරක් නෙවෙයි නෞකා දෙකම සම්බන්ධව. මූලික වශයෙන් නිව් ඩයමන්ඩ් නෞකාව යන්න දුන්නේයි. ඔව්. සහ එක්ස්ප්‍රස් පොල් නෞකාවට එන්න දුන්නේ අය අපේ තීරයට. ওই ප්‍රශ්න දෙකනේ තියෙන්නේ. ඔව්. ඒකට අදාළවනේ ඕක කියවෙන්නේ. මට ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් සිංගප්පූරුවේ නඩුව පවතින්නේ මොන ස්ටෙප් එකේද මොන ආදීරේද කියලා? ඔව්. මම ඒක විනාඩියෙන් ඉවර කරන්නම්. එතකොට ඒකෙදි මම ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුවේ තීරින් කාර්ක සභාව පත් කරන්න කියලා කරුණු දෙකටම. එතකොට පාර්ලිමේන්තුවෙන් පත් කරා වෛද්‍ය රමේෂ් පතිරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් සෙලෙක්ට් කමිටි එකක්. ඔව්. දැන් සතියකට දෙකකට කලින් මට කැඳෙව්වා මම ඒකේ සාක්ෂි දුන්නා. ඔව්. CID එක ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා උසාවියට වාර්තා කරලා තියෙනවා කරුණු. ඒතර මට ඒතරතුර ලබා දුන්න മന്ത്രിවරයාගෙන් කට උත්තරයක් අරන් තියෙනවා. ඊට පස්සේ ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ඔහුගේ ටෙලිෆෝන් එකේ ඔක්කොම ඩිලීට් වෙලා කියලා. ඔව්. ඉතින් මේක පොලිසියට බාර දුන්නාට පස්සේ අධිකරණයට ගිහිල්ලා තියෙනවා. එහෙම ගිනුමක් තියෙනවද කියලා බැංකුවෙන් මේ තොරතුරු ඉල්ලලා තියෙනවා. ඒ කටයුත්ත අධිකරණයත් CID එකත් කරගෙන යන කටයුත්ත. ඒ කියන්නේ චාමර් ගුණසේකර සම්බන්ධ සිදුවීම. සිදුවීම. ඔව්. එතකොට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි සම්බන්ධව අත් වශයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත් වීමක් සාමාන්‍යයෙන් අවශ්‍ය නැහැ නේ. මෙතන දෙපාර්තමේන්තුව කරගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුව කරගෙන යනවා. මෙතන අධිකරණ දෙපාර්තමේන්තුව මැදිහත්වීම උනේ මූලික වශයෙන් විය යුතුව තිබුණා. මොකද කැබිනට් තීන්දුව අනුව විදේශ රටවල් වල නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීම සහ නඩු පැවරීම කළ යුතුව තිබුණ නිසා. අනිත් එක අපිට ටිකක් වැඩි උනන්දුවක් මට දක්වන්න සිද්ධ වුණා. මොකද නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රමාණයට සහාය ලැබුණේ නැහැ. ඒ මීපා එතනේ. ඒ අවස්ථාවේදී දැන් නෙවෙයි ඒ අවස්ථාවේදී. එතකොට ඒක නිසා මම මැදිහත් වුණා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි ලොකු බලපෑමක් කරලා තමයි මේ අදාළ වන්දි තක්සේරු වාර්තා ටික ගෙන්න ගත්තේ. ඒ ටික අරගෙන නීතිපතිතුමාට දුන්නේ નિયમિત දිනයට කලින් නඩු පවරන්න. ඒක ලහඳුපුර මහත්මියව ඉවත් කළා අසේල රැකව මහත්මියව පත් කරන්නේ. සහයෝගය හම්බ වෙච්ච නැති හින්දාද? ඒක ගැන මට කියන්න දන්නේ නැහැ. ඒක අදාළ අමාත්‍යවරයා විසින් කරනු ලබන පත්වීමක්. ඒ මොන පදනමක් උඩ උනාද දන්නේ නැහැ. හැබැයි දැන් වර්තමානයේ අසීල රැකව මේ සභාපතිවරයාත් එක්ක වැඩ කරනකොට එහෙම ගැටලු මතුනේ නැහැ. ඔව්. ඒත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපිට අර හිටපු සභාපතිනේ එක්ක කිසි ගැටලුවක් තිබුණේ නැහැ. ඔව්. හැබැයි නීතිපතිවරයාගේ උපදෙස් වලට පිටින් දිගින් දිගටම කටයුතු කරපු නිසා ඒ දෙපළ අතර ගැටුමක් තිබුණා. ඔව්. ඒක මට निराකරණය කරන්න වැදගත් වුණා සහ වාර්තාව ඉක්මනට ගෙන්න ගන්න කටයුතු කරා. දැන් ඒ කියන්නේ ඔය සියල්ලටම වඩා ක්‍රියාදාමයට වඩා ජනතාව අහන ප්‍රශ්නේ තමයි ඩොලර් බිලියන 6.9 හම්බ වෙනවද එමෙතුතුමා? එතකොට ඒ ඩොලර් බිලියන 6.4 ලැබෙන්න ඒක හුඟක් ව්‍යාකූල නීති තත්ත්වයක්. අපි නඩු පැවරුවේ මේ සිංගප්පූරු අධිකරණේ. ඔව්. ඒක නඩු පැවරුම් මහා අධිකරණේ. මහා අධිකරණේ. ආ. එතකොට හේදී යෝජනාවක් ආවා. එහෙ තියෙනවා නඩුව අපේ තියෙන දැන් ප්‍රී ට්‍රයිල් තියෙනවා වගේ නඩුවට නඩු විභාග සම්මන්ත්‍රණයක් තියෙනවා. ඒකදී යෝජනා කරලා තිබුණා මේක එහෙ කොමර්ෂල් හයිකෝට් එකට වාණිජ්‍ය මහාධිකරණයට මාරු කරමු. එතකොට එතන සිංගප්පූරු විනිසුරුවරුන් විතරක් නෙවෙයි ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඒ නඩු විභාග කරන්න කියලා. ඒ සම්බන්ධව නියෝගයක් ලබා දෙන්න තිබුණා. දැන් අපි පිළිබඳව කටයුතු කරන්න දැන් අපි අමාත්‍යංශයක් විදිහට අපෙන් කෙරෙන්න ඕන කටයුතු කරලා ඉවරයි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා අරගෙන දුන්නා නීතිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මට මතක විදිහට 9 දිනෙකගේ නිලධාරි කණ්ඩායමක් අපි නම් කරලා ඒගොල්ලෝ ගියා සිංගප්පූරුවේ සාකච්ඡා කරා ඒ උදවියේ කටයුතු කරගෙන යනවා. ඒතර අපිට මතුවෙච්ච නීති ප්‍රශ්නයක් තමයි අර ලිමිටේෂන් එක. එංගලන්තයේ මහාධිකරණයේ පවර්ලා තියෙන නඩුව. ඔව්. ඒක අර සීමාව මිලියන 25ක්ද කොහෙද මේ පවුම් මිලියන 19.0 ගානකට සීමා කරන්න කියලා. එතකොට ඒකේ ඒ නඩුවටත් දැන් අපිට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. මොකද මේ සීමාව ඉවත් කරගත්තේ නැත්නම් මෙහෙම වන්දියක් ලැබුණත් අපිට ඒක අය කරගන්න බාධාවක් තියෙනවා. දැන් මේ නඩු කටයුතු දෙකම නීතිපතිවරයා සිදු කරගෙන යනවා. හොඳයි. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද 360 අපේ ආරාධනය පිළිගත්තේ. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි සුපුරුදු විදිහට ලබන සතියේදී දරණ 360 න් හමු. සුවදායම්.